සරණයි කවනාවන්ත ගුණබර සත්පුරුසපින්ංත් සතිකීපයකට පසු යසනේපතත්වයෙන් සිටිනිසා සජීවී ධර්මසාකච්ඡා වැර සටහනාපට පවත් අන්නට නොහැකි වුණා. දෙ නැවතත් අපි සුවපත් මට්ටමට පත් වුණා එකෝවිට වැනඳනු එකෙන් පස්සේ. නැවතත් සුපරෘතු ලෙස සජීවී ධර්මසාකච්ඡා වාර්යයි. ඒ මේ විදිහට ආකාණ්ඩුවම සිදුකදන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ අසු එක්වන සජීවී ධර්ම සාකච්ඡා වාරය. සමන්තාචකවාලි සු අත්‍රගච්චන්තු දීවතා සද්ධම්මං මුනිරාජසේ සුනන්තුසගමොක්කදම්.

නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ. කවුණාවන්ත ගුණපර සත්පුරුස පිංවත්නේ සජීවී ධර්මසාකච්ඡාවාරයේ අසු එක්වන ධර්මසාකච්ඡාවාරය අදත් රත්නපුර පදිංචි සුපින්වත්්‍යාපාරික ජයලාල් පේමසිංහ මැතිදුුන් එම පින්වන්ත සාන්ති රන්තුන්ග මැති නියදියනිය පුතුුණුවන් විසින් නිර්මාණය කළ මිනිපුර අමාසාන්ති තපුවන අරණ සේනාසනයේ සිට අපත්. අපගේසිස්සේ අප ලැකේ පඥාසාර පොඩි හා මුදුරුත් අපි මේ විදිහට අදස් සම්බන්ධ වෙනවා. ඔය පින්වතුන් අහල තියෙන දහම් ගැටලුවල පලවෙනි පස්්නේ තමයි පංවත්සාමීින් වහන්සේ පාරිලීය සූතයට අනුව අවිද්‍යා සහගත ස්පර්සයෙන් විඳීමත්. ඒ තුළින් තන්හාවත් ඒ තුළින් සංස්කාරයත් හට ගන්නා බව සඳහන්ය. එම අවිද්‍යාව ඉස්පර්සයේ විඳීම තන්හාව සංස්කාර අනිත්‍යයි, සංකතයි. පටිච්ච සමුපපන්නයි යැයි නුවනයෙන් කල්පනා කොට සක්කායදිට්ටිය නැටිකද හැකි බව සඳහන්ය. ඒවා අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුපපන්නයි වන්නේ කිසිදැ අනුකම්පාවෙන් පහදා දෙන සේවා. එසේ කල්පනා කිරීමට පෙර සමත භාවනාවක් යෙදී සිටිය යුතුද. ඔබහන්සේටත් කාර්මණ්ඩ ලේසිය උදනාටත් පතනබෝධියකින් ඉක්මනින් චතුරාර් සත්‍ය අවබෝධ වීවා තෙරුවන් සරණයි කියලා. කවුණාවන්ත ගුණබද පින්වර්නයේ. පාරලයේ සූත්‍ර ධර්මදේශනාවට අනුව අවිද්‍යා සහගත ඉස්පාර්සයෙන් විඳීමත්, ඒ තුළින් තන්හාවත් ඒතුළින් සංස්කාරයොත් හටගන්නා බව සඳහන් වෙනවා. එතකොට අවිද්‍යා සහගත ඉස්පර්සයෙන්, අවිද්‍යාව කල කියන්නේ චතුරාර් සත්‍ය තරමින් නොදන්නාකම කියන මෝ හොය. එතකොට මෝහේ සහිත සන්තානයක ඒ පස්සේ නිසා. ඒ විින්දීමත්. ඒ තුළින් එකසි අටාකාර තන්හාවත්. ඒතුළින් පු්ඥාබි සංකාර, අපුඥ්ඥාබි සංකාර අනංජාභි සංකාරයොත් හටගන්නවා. එතකොට මේ හටගන්න හේතු පලතර්මයන්ගේ කියාකාරීතයෙන් යුත්තේ ධර්මතා අනිත්‍යයි. සංකතයි පටිච්ච සමුප්පන්නයි. කියලා නුවනින් විමසා බලා කටයුතු කර දි සක්කාරිීට්්‍යි නැති කරගන්නට පුළුවන්කම ලැබෙනවා. පිංවත්න ඉතිකූ භික්කවේ සූපි සංකාරූ අනිච්චු, සංකතු. පටිච්ච සමුප්පන්නෝ. සාපිතන්නා අනිච්චා, සංකතා. පටිච්ච සමප්පන්නා සාපිවීතනා අච්චා සංකතා සපටිච්ච සමුපන්නා ආදී විදිහතභභාගිවතුන් වහන්සේ දේසනා කළා. මෙතනදී පින්වන අනිච්චුවකිව්වහාම නිත්‍ය නොවන ස්වභාවේ අනිත්‍ය ස්වභාවේ ඒ කියන්නේ පින්වත් මහනන ඒ සංස්කා ධර්මයන් අනිත්‍යයි. එතුකොල් සංකතයි කෙලකිව්වාහාම ඒකෙන් හේතුවුවකින් හට ගත්ත. හීතුූන්ගෙන් හටගත්ත ධර්මතාවයක්. පටිච්ච සමූපන්නය කෙලකිව්වහාම එතන පත්‍යන්ගෙන් හටගත්ත ධර්මතාවයක්. එතකුට පින්වත්නය සංස්කා ධර්මයු අනිත්‍යයි සංකතයි පත්‍යන්ගෙන් හටගන්න ඒ තන්හාව අනිත්‍යයි සංකතයි ප්‍රත්‍යන්ගෙන් හටගන්නේ ඒවීතනාව අනිත්‍ය සංකතය පත්්‍යන්ගෙන් හටගන්නේ ආදී විදිහට තමයි බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කළේ ඔබහපු පස්නයේදේ අනිත්‍යය සංකතය පටිච්ච සමුපපන්නය වන්නේ කොහොමති කියලා ඇහුවොත් මේ කියන පස්සය මේ කියන අවිත්‍යාව මේ කියන තන්හාව මේ කියීන සංස්කාරයෝ පිංවුවත්නී නිත්‍ය ධර්ම නෙමේ හිීතුූන්ගෙන් හටගන්න ධර්ම. හීතූන්ගෙන් හටගන්න ඒ ධර්මයෝ අනිවාරීම නිත්‍ය නොවන අනිත්‍ය ධර්ම. ඒවාගේම හීතුඵල ධර්මයන්ගේ කියාකාරීතය යුක්ත ධර්මතා සමුදයක් පත්‍යයන්ගෙන් හටගන්න ධර්ම. ඒ පත්්‍යයන්ගෙන් හටගන්න පැල් ධර්මයාන්ගේ කියාකාරීතයෙන් යුක්ත ධර්මතා වැඩ පිළිවෙලක් තමයි. අවිත්‍යා සහගති ස්පාර්සයන් තන්හාාව සංස්කාරාදී විදිහට හටගන්න වැඩ පිළිවල වෙන්නේ. ඒ විදිහට ඒක තේරුන් ගන්න මෙහෙම කල්පනා කරන්න කලින් සමත භාවනාව යදීයුතුද කියලත්ව බාලා තියෙනවා සද්ධාව ඔබතුල ඇතිවෙන්න ටෝනට බුද්ධානුස් සති භාවන උපකාර වෙනවා. කෝපේ දීස නැති කරගන්න ඕන ඒකට මෛත්‍රේ භාවන උපකාර. වෙනවා ඒවාගේම අසුබේ ඇති කරගන්නට ඕන කාමේ යටපත්කර ගැනීම වෙනුවෙන් එත් අසු භාවනා උප කාර වෙනවා නුවනැස දියුණු කරගන්නට මාන අනසති භාවනාවේ යෙදන්න. සතරාරසක භාවනාවටල බෝධි පාසික ධර්ම ඔබේ සන්තතියේ වැඩිනා ආකාරයට සකස් කරගන්න කොට අපහසුවකින් තොරව මේ ගැඹුරු කාරාව ඔය ඇත්තන්ට නුවනට හසු කරගෙන මේ අවබෝධි කරගන්නට පුළුවන්කම ලැබිවයේ. ඊළඟට ඔය පින්ංවතුම් අහලතියෙන පස්නේ තමයි ස්වාමීන් වහන්සේ බුදුදහම අදහන්නේ නැති. දානය සීලයේ භාවනාව කරන පස්පවීන් වැලකී සිටින අනත් ආගංවලාය අපාගත වෙනවාද කියලා. මෙතැනද ඔය පින්වතුන්ට මුලින්ම කියන්න ඕන බුදුදහම කියන්නේ අදහන්න තිබෙන දෙයක් නෙමෙයි කියලා. බුදුදහම ආගමක් නොවේ. ඒ කියන බදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයොහෝ බුදුරජාණන් වහන්සේ හෝ අදහන්න නිෙමි කරන්නට ඕනේ. ඔය ඇත්ත තුනුරුවන් සරණ යන්න යෝන. තුනුරුවන් සරණ යන්නට ඕනේ සසරදුකින් එතරවීම වෙනුවෙන්. සසරදුකින් එතරිවෙන්නට තුනුරුවන් සාරණයන්න ඔය ඇත්තූ. දානසීල භාවනා ආදිය කරගන්නවා. කරගති තමයි සසර්දුකින් ඉතරිවෙන්න පුළුවං විදිහට ඔබේ නාමරූප ධර්මම ඒත් ඒ විදිහට මුොහකුරායන්නට හේතු සම්පත් මුහකුරායන්නට එපාරමිතාදිය දියුන් වෙලා හේතුවන් සැකසෙන්නේ. හැබැයි දානේ සීලී භාවනාආදිය කරන පස්පවින් වැලකී සිට්න අනිත්තාගංවලය අපාගත වෙනවාද කියල ඇහුවොත්. ඒ ඇත්තූ දන්දිෙන්නේ යම් කිසි දෙයක් පිළි අරගෙන විශ්වාසකලය එකන කරමවාදී පිරිසක් විදිහට. ඒ ඇත්තු සිල්රකින්නෙත් කුසල්ල කුසල්ලල කුසල් පැත්තා අයිංකරලය ඒ ඇත්තන්ගේ අවබෝධය හැටියට කරමවාදී පිරිසක් විදිහට ඒ ඇත්තු භාවනා කරනවනං එහි ප්‍රයෝජනත් දැනගෙන ඒ ඇත්තු කර්මවාදී පිරිසක් විදිහට කටයුතු කරන්නේ. කර්මය කියන වචනී දැනගත් න දැනගත්. අයහපතක් නැතුූ යහපතක් වන දේවර් ගැන කල්පනා කරලා, ඒ ඇත්තු සතුමැදින් සොරකංකිරීම වගේ පස් පවිෙන් වැලකිලා කටයුතු කරනවා නම්. ඒ ඇත්තු කර්මවාදී පිරිසක් විදිහයට කටයුතු කරලා තියෙන්නේ. ඒ ඇැත්තු දැනගෙන කළත් නොදන කළත්. හැසිරලා තියෙන්නේ කම කුසල කර්ම වැඩපිළිවල යහපත් වන ඉදිහට හින්දා ඒ උදවී අපාගතවෙන්න නැහැ. ඒවාගේ අයත් මනුස්සභූමේදී වෙභූමිවල උපපත්තය ලබනවා. ඔු බුදුදහම් බව නොදන වුණත් කර්මවාදී පිරිසක් විදිහට කටයුතු කළ නිසා අපාගතවන්නේ නැහැ. නමුත් නියතමිත්‍යා දුෘස්තිියක හිටියොත් ඒකාන්තේම අපාගත වෙනවා. සත්පුරුස පිින්වර්නී ඊළඟටහලතියෙන ප්‍රස්්නේ ස්වාමින් වහන්සේ සමර අන්‍යාගමික මිනිස්සු අපි සීලයකින් වැලකෙන වැරදිවැඩ කරන්න. එවිට ඒ අයටත් ඒ ආනිසංස ලැබෙනවද. එසේම සීලයකින් ආනසංස ලබන්න සීලයේ බුදුපාන ඉදිරියේ සමාධංවිය යුතුද සීලයක් රකින්ද නිසි කාලපරතරයක් තිබේද. ඒ මහට අනුකම්පාවෙන් මේ කැටලු විසදාධනමින් උබහන්සේකෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි ටෙරුවන් සරණය කියලා. පින්හතුන අන්‍යාගමික පිරිස්. බෞද්ධ ඇත්තුවගේ සීලේකින් වැලෙකිලා වැදි වැඩ කරන්න නැහැ. එතකොට ඒ අයටත් ඒයානිසංස ලැබෙනවදකර ඇහුවොත් ඒ අය සිල්වත්ව ඉන්න වා නම්. ඒ කියයාන අපි වගේ සිල් සමාදන් වෙලා ඒ සීලයෙන් වැලකිලා වැදි වැඩකරන්න නැතුව නමුත් ඒ උද්ධවිය සතුමැරීමෙන් වැලකිලා ඉන්නවනම්. සොරකන් කිරීමෙන් වැලකිලා ඉන්නවනම්. කාමේවාතවා හැසරීමෙන් බොරුකීමෙන් මද්‍ර්‍ය සරීරකත කරගැනීමෙන් වැලකිලා ඉන්නවනම් එහෙම වැලකී ඉන්නට ඒ අයෙ හිතපු නිවැරදි දැක්මක් තියෙනවා. ඒ ඇයට යම්කිසි නිවැදි දැක්මක් ඇතිවෙලා තියෙනවා මේක වැරදි මේක හරි එනිසා මම මේ වැදි නො එදේ නොකරයින්න ඕන නිවැදේ කරන්න ඕන කියලා. එතකොට ඒයුද්ධවයට ඇති වෙන්නේ කුසාසිත්. ඥාන සම්පයුත්ත බවටම පත්වෙන්නක් පුළුවන්. ප්‍රබල කුසාසිත් ඒවා කුසාසිත්උුණ හම ඒවට අකුසල විපා ලැබෙන් එැ. ොකද කුස අසිත් නිසා ලැබෙන්න්න ඕනේ කුසල විපාක. ඒ ඇත්තන්ටත් ඉතාම හොඳට ආනිසංස විපාක යහපත්ත ලැබෙනවා. හැේ ඉතින්දී යම් වෙනසක් වෙන්න පුළුවන්. ඒ තම ඔබ අහලතියෙන මේ පස්සනයේදී එසේම සීලයකින් ආනිසංස ලබන්න සීලයේ බුදුපානිදිදිය සමාධංවය යුතුද කියලා. පිංත්නී මෙතන්දී බුදුපාන ඉදිරිිය සීලයේ සමාදං වෙනවා කියන එකට වඩා හොඳමදී, බෞද්ධ ඇත්තු තුනුරුවන් සාණගිහිල්ල තමයි කයවචනය සංවරකර ගනසිල් සමාධන් වෙන්නේ. තුනුරුවන් සාරණගිය තරමටම අර ඇත්තන්ට ආනිසංස ලැබෙන්න්නේෑ මොකද බූතරත්නය ධර්මරත්නේ සංගරත්නය සාණයන් නැතුව තමයි ඒ අට්ටය සිරල් හැකලා තියන්නේ. තුනුරුවන් සානගියාම තුනුරුවන් සානය මේ පුන්නෙ කුසලයත් ඒ ඇත්තන්ට තියෙනවා. බුදුන් දැක, තොනොරුවන් සරණ ගොස් සකිනකොට මම සසරදුකින් මිඳීම පිණිසම මෙම සීලයේ රකිනවා කළ හිතම රකිද්දී පාර්මිතාදිය වුණ සම්පූර්ණ වෙනවා. එතුගො සීලයක් රකින්න නස කාල පරතරයක් තියනවාද කියලා ඇහුවත් පිින්වත්නී ඔය ඇත්තු විනාඩිය සිල්රැක්කත් ඒකේ ආනිසංසතියෙනවා. පැයක්සිල්රැක්කත් ඒකේ ආනිසංසතියෙනවා. දවස සිල්රැක්කත් ඒකේ ආනිසංසතියෙනවා සතිහා සෞධ කන සිල්රැක්කත් ඒක ආ සංස තියෙනවා අහුරුද්ධටම දවස් දොළහක් විදිහට පෝයේ දින දොළහහි විතරස්සිර්දැකමින් කටයුතුළොත්, දින ොලාහකට ඔය ඇත්තන්ට දවස් තුන්සේ හැට පයින් දින ොලාහකට ඔේ පින්වතුන්ට. ඉතා පබල කුසල විපාකර රැස්සෙනවා. තුන්සේ හැටපය දින දොළහ කුණත් ඒක අතිපබලයි. නමුත් ඉතිරි තුන්සේ හැටපහටයි දොලහා ඉංකලාට පස ඉතිරි දිනටිකට ඔය ඇත්තු රැස් කරගත්තා කුසර කරමත් ඔබට අපූරුවට විපාක දෙනවා. එනිසා සීලේ රකින නිසි කාල පරතරය අත්යන් වදකිෙ ැහවුවත් උපෝසත අට්ටාහංගසිල් දසසිල් වගේ සීලයේදී දවසම පැවිස හතරම සමාධන්ම සිටීම බොහෝම වටිනවා ඔය ඇත්තන් ීටත් වඩ වැ පර සිදර කියන්න පුලුවන්න්නම් පහැක්විනාඩයක්හරි වැඩිපුර ඒ රැකපු ප්‍රමාණයට ආනනි සංස ලැබෙනවා. සාමාන්‍ය ජීවිතයේ දියුණාත් විශේසයෙන් ඔය ඇත්තු අට සිරදසිල් සමාදන් න්නො වුනත් ඒ සිදු පදවල තියෙන කාණා අනුවම ජීවිතයේ හැගස්සා ගත්තොත් සිල් නොරැක්වත් ඒ රැකපු සීලයට ඔය ඇත්තන්ට විපාක ලැබෙනවා. ඒ පවතරුන් අරගෙන කටයුතු කරන්නට ඕන පින්වර්ත්නී විසේසේම්. අරමුණ චේතනාව ආදිය අනුව කරම සකස්සන බව තේරුම් ගන්න. ඊළඟට ඔය පින්වතුන් අහල තියෙන පස්නේ තමයි තෙරුවන්සානය පින්වස් සාමින් වහන්ස පරමාර්ථ සහ ප්‍රඥාප්තිි පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් සිදුකර දෙන්න කියලා. පංවත්න පරමාර්තය ප්‍රඥාප්තිය. කිව්වහම පරමාර්තය කියල කියයන්නේ ඉතාමත් උසස් දේ කියනයකට ඒ කියන්නේ උසස් අර්ථය උසස් දේ කියනකට ඇත්තටම නැති ඒ වුනාට සත්‍ය වසයම ඇති කියන ඔය කවුණු දෙකක් තියෙනවාන ඇත්තටම නැති දෙයක් තියෙනවා සත්‍ය වසයම ඇති දෙයක් තියෙනවා එතකොට මේ දෙකම් පිින්වුවත්න උසස්ම එක වෙන්නේ ඇත්තටම තියනදේ ඇත්තටම තියෙන දේ අපි හඳුන් වනව පිින්ුවර්ත්නි පරමාර්තය කියලා. ඇත්තටම තියන දේ අපි පරමාර්තය විදිහට හඳුන් වනවා. එතකොට ලෝකයේ ඉන්න සාමාන්‍ය ඇත්තො ඇත්තටම නැති දේවල්. ඒ කියන්නේ මේස පුටු පිංගංකෝප ගස්වැල් ඉඩකඩන් දීපල ඔය වගේ දේවල් ඇත්තටම තියෙනවගේ හැඟීම් ඇතිකරගෙන දෘෂ්ටි ගතව ඉන්නවා. ඒ ඇත්ට ඒට විවිත නම් දාලතියනෙනවා. ඒ නම්දාලතියනව ප්‍රඥප්තිීම් පනවා ගැනී. හැබැ මේසේ කිව්වට මේසේ කියන එකය නැතිවෙලා යනවා, මේසි ලෑලීත් කකුලුත් ඒවාගේම ඇනත් අනිත් අවංකලාට පැසි තව තව නම් වෙනවා. තු ප්‍රඥාපති කියන එක ඇත්තටම තියෙන දෙයක් නෙමේ. ඒක බෙටබෙද යනකොට වෙනස්වයෙනවා. එවනාට පරමාතය එහෙම නෙමේ. පරමාතය එහෙම වෙනස්සේෙන්නෑ. බෙදාගෙන 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 ගියාට පස්සේ අවසානයට ලැබෙන. සත්‍යයම ඇත්තම ස්භාවේ ඇත්තමදී තමයි අන්තිමට ඉතිරිවන බෙදන්නේ නැතිව ඉතිරිවනද තමයි පිංවත්නය පරමාර්ථය කියලා කියන්නේ. එතකට පරමාර්තයක ප්‍රඥප්තිය වගේ නමේ පරමාර්ථය බෙදාගෙන බෙදාගෙන යනකොට අවසානයේදී ඉතිදවන සත්‍ය ස්වභාවී තමයි ඇත්ත ස්භාවේ තමයි පරමාර්තය වෙන්නේ ඒවගේ පරමාර්ථ හත රත් තියෙනවා චිත්ත චෛතසික රූපනි පාන කියලා. අනිත්තා ප්‍රඥාප්තීම් ප්‍රඥාපතිීන් ඇත්තට මැතිදේවල් නෙමේ මේස ඇඳම්පුටු ආදිය වගේ ඒව බෙදාගෙන බෙදාගෙන යනකොට වෙන වෙන නම් වෙනවා පරමාර්තය. එහෙම නෙමේ පරමාර්තයේ තමයි උසස්මදී බවට පත්්‍රයන්නේ ඔය ඇත්තු පල මාත දරම ඉගෙනගන්න. ඊළඟට ඔය පින්ංගතුන් අහලතියෙන ප්‍රස්්නේ තමයි තෙරුවන් සරණය ස්වාමීන් වහන්සේ. යම් මානසික රූගී තත්වයකෙන් සිටින කෙනෙකු. නැවත නැවත පස්න ඇතිකරමින්. මා ඉදිරියට එන නිසා මාහට කුසලී යෙදීමට ඇති අවස්ථාව අහිමි වෙනවා. අඩුතරමින් බණදේශනාවක් වත් හිතී නිදහසින් ඇසීමට නොහැකිවී ඇත. ඒ මා පෙරකළ අකුසලයක් බව ධනිමි. නමුත් කොතරම් ඒ කුසලයෙන් ඒ යටපත් කිරීමට උත්සා කළද ඒසේ නොවන්නේ ඇයිද. එම රෝගියාව අතහැර වෙනත් තැනකටයාමින් ඉන් නිදහස් වී හැකි වුණද. නමුත් රෝගියාකිරී ඇති අනුකම්පාව හීතුීම රෝගියා හා සිටි. පෙන්තකස්ථානම් ආගමක් විසින්, මොහගේ මනස විකෘතිී කර ඇත කලින් හොඳින් බුදුදහාම හා සිටි මා හටද නිවැරදි දැනමොතුකම් දුම් බොහෝ උපකාර කළ කෙනෙකි දුකට කවුනනම් ඒ රෝගයා මාගේ මවවීමයි කියලා. කවුණාවන්ත ගුණබර සත්පුරුස පිින්වර්ත්නේ. අපි ජීවත්වෙනකොට අපි ආතරනීය මවුපියන්. අපි අඹු සැමියන් දූ දරුවන් නෑ හිතමිතුරං කලින් හොඳට හිතලා පස්සේ වැරදි පාපමිත්‍ර සේවනයට අහුවෙලා වැදි දෘෂ්තියාරගෙන ජීවිතයේ වෙනස්කරගන්න අවස්ථාව ඕන තරන්තියෙනවා. කනගාටු දායකමදේ තමයි ආදරනීය මවපියෝ හෙම වෙනස්සුලොත්. ආදරණීය මවපියම් මිත්‍යා දුෘෂ්ටියයක් ගත්තුත් ඒක දරුවන්ට වගේම පවුලි හැමෝටම් බලපානවා. ඒ වනාට නුවනැති දරුවන්ටලං ඒක ගැටලුවක් වෙන්න හැ. ඔය ඇත්තු මේ වෙලාවෙ නුව නැති වෙන්න. ඒ ඔබෝ මෙලොුවට බිහි කළ අම්මා. ඒ ඔබම මෙලුවට ජනිත කරපු සෙනෙහබර මෙයණයන් වහන්සේ. අද වැදි දුෘෂ්ටියයක් සමාධැන් වෙලා පාපමිත සේවනයක් හින්දා නොමක ගිහිල්ලා. එන් නොමගේ ෑම ඔය ඇත්තන්ට වඩා විෙනත් අයක ඇසුර හින්ද සිත්තවනු දෙයක් හින්දා ඔබට පුළුවන් එක වෙනස් කරන්න. ඔඇ ඉවසන්න. ආදනීය අම්මාගේ අනාගත සසර ගැන කල්පනා කළ ඉවසන්න. සැරියෝත් මහරතන් වහන්සේගේ ආදරණය මෑණියන් වහන්සේ. දරුවක්කොම සසුන්ගතෝනත් මි්‍යා දුෘෂ්ටික කාන්තාවක් දඇති හිටියේ. පේනවම් පාන්න ආසන්න දවසේදී තමයි. සැරියුත් මහරහතන් වහන්සේගේ අම්මා මිත්‍යා දුෘස්තියෙන් ගරවල සෝහන් පලයේ පිහිට සම්ය දුෘ්ටික තැනැත්තියක් කරන්න පුළුවන්කම ලැබුණේ. එපමණ කාලයක් දම්ම සේනාධිපති සැරියුත් මහරහතන් වහන්සගේ අම්ම මිත්‍යා දුෘස්තිිකව හිටියා. පින්ුවත්න විවිධාකාරය පෙන්ත කුස්ථාදී නානාප්්‍රකාර ආගංවල විවිධ දුෘෂ්ටිහින්දා මව්පියන් වගේම බොහෝ දෙනා නොමගේ යන්න පුළුවන්. ඔය ඇත්තු ඉවසන්න. ඉවසමින් ආදරනී අම්මාට කරන උපස්ථානේ ඔබට මේජී විතීටත් ඊළඟ බවලටත් මංගල කානාවක් බව තීරුන්ගන්න. මොන තරන් ඔබට හිරි හැර කලා දොස් කිව්වත්. මිත්‍යා දුෘෂ්තියනනිස්සා ඔබට මොන විදිහට පීඩ කළත් යපි අම්මා. අම්මාට මොනම මට්ටමක හිටියත් ඔබ කරන අප උපස්ථාන කටයුතු. ඔබට පින් සිදත වෙනවා.සිහි විකල්ව උත්පලව කෝමාතත්වයක හිටියත් ඔබ අම්මාට සලකන සැලකීන් වලට ඔ ඇත්තන්ට මහත්වල මහානි සංස ඉපා කළ වෙනවා ඔබට ධනේදානය බවබෝග සම්පත්්‍යය පළ ඉඩකඩන් සුකිත මීතකං සියල්ලම ලබා දෙන මහනීය සම්පතක් තමයි අම්මාට උපස්ථාන කිරීම කියල කියන්නේ ඔබ අම්මා කොපමන පීඩාකාරී විදියට හැසර වුුණත් ඔබ ගිවාල්තොරවාර වෙනස් කරන්න ඇතුව ඒරෝගීීමව නිරෝගී කර ගැනීම උදෙසා ඉවසන්න දුරන සවෙන්න අස්ලොම් අගක් තරංවත් ඉදර්තීනවාදකළ බලාගෙන ඉන්න. ඔබ අවස්ථාවක් ලැබීවි නොමගගිය අම්මා සුමඟටගන්නට මව උපස්ථානය කරන්න ඔබේ කල්්‍යයානිමිත්‍ර ආශ්‍රයන් ඒමෑණියන් වහන්සේ නැවත නිවැේදි මාරගීයට ගන්න. ඒ පාපමිත්‍ර පෙන්ත කොස්ථාව පිරිසගේ ආසයෙන් නොමග ගිය මෑණියන් වහන්සේ ඔබේ කල්්‍යයානිිමිත්‍ර සේවනීින් සුමඟට ගන්න හරි මඟට ගන්න ඔබ උත්සාහවන්ත වෙන්න ඒ සඳඔබ ටෝනකරින්. ඥානය ඔබට ඕන කන හැකියාව දැනු හාදිය වර්තනය කරගන්න ගුණ තරම තියුණ තියුණ කරගෙන මහවුඋපස්ථානය කරමින් ටෙලුව සැසෙන කෙනෙක් බවට කත්වෙන්න. සත්පරුස පිංවර්ත්නී ඊරඟට අහලතියෙන පස්්නය තමයි තෙරුවන් සරණය ස්මින් වහන්සේ ඌන රෝම ධාතූන් වහන්සේ සුදු පැහැදිද නැතිනම් හිදී පැහැදිද රෝම ධාතුූන් වහන්සේ පූජා කිරීමේදී සැලකී යුතු කවුණු මොනවාද සාමන් වහන්ස කියලා. පිංවත්න ඌන රෝමධාතුූන් වහන්සේ ගන අපි ලක්ඛන සූත්‍රයේ මෙහෙම සඳහන් වෙනවා. උන්නා බාමුක්කන්තරේ ජාතාහෝති ඕදාතා මුදුතුළ සන්හිහා. ඇයම්පි භික්කවේ මහාපුලිසස්ස උන්හ මුක්කන්තරයේ ජාතාහෝති ඕදාතා මුදුකූල සන් නිබා කියලා. ඒ කියන්නේ පිින්වත්නී මුදුු මොලොක් පුළුන් රොදක් වගේ ඌනරුවමයක් දෙබම අතර භාගිවතුන් වහන්සේගේ පිහිටලා තියෙනවා. භාගිවතුන් වහන්සේ දස් නාකරනව පින්වත් මහනනී. යම් සුදු වූ මොලොක්කූ. පුළුම්රොදක් බඳු ඌනරෝමයක් දෙබම අතර හට ගත්තද ඒක මහාපුරිස ලක්සනයක් කියලා. එතකොට භාගිවතුන් වහන්සේගේ මහාපුරලිස ලක්ෂණයක් වනු දෙබැම අතර තියෙන ඒ ඌන රෝම ධාතුව සුදු පාටයි කියන එකයි එයින් සඳහන් වෙන්නේ සුදු මොලොක්න් පුළුම්රෝදක් වගේ තමයි ඌන රෝම ධාතුූන් වහන්සේ. එතකොට ඌන රෝම ධාතුන් වහන්සේ පිළිබඳව පිංවර්ත්නි බොහොම අපූර් විස්තරවාණනාවත් අපි ඉතිහාස ගන්තවල සඳහන් වෙනවා. භාගිවතුන් වහන්සේගේ ඌන රෝම ධාත්වීෙන් දීප්තිමත් ආලෝකදාාරා විහිදුවනවා. බුදුරජාණන් වහන්සේගේ ඌනරෝම ධාතුූ ගැන නරසීය ගාථාවල සඳහන් වෙනවා. ඒවාගේම අපේ බුද්ධවන්සපාලයේ ධාතුභාජනීය කතාාවේ ඌනරෝම ධාතුූන් වහන්සේ පිහිටල තියෙනෙ ස්ථානත් සඳහන් වෙනවා. විශේසේම අපේ අසෝ කදිරාජයානන්ගේ අනුගගහය ඇතිව මිහිඳු මහරහතන් වහන්සේ. න රෝම ධාතුන් වහන්සේ ලංකාවට වැඩමවාගෙන ආවා. ලංකාවට වැඩමවාගෙන ආව්‍ය අස්ථවාංක මානික්ක රත්නය තුළ. ඒ ඌන රෝම ධාතුන් වහන්සේ. සෑගිරේ අපේ මිහිදුු මහරතන් වහන්සේ විසින් තැන්පත් කරලා එදා නිදන් කරලා කටයුතු කරන්න ටියෙත්නා එටකට අෂ්ටවාංකය මානීකරාත්නය නිධං කරපු ස්ථානයේ අපේ මහදැලියයාමාන රත්තුවා මහා ස්තූපයක් කිරෙව්වා. මිහින්තලා මහ සෑ විදිට හඳුන්වන්නේ. ඒ පිම්බර චෛතරාජාණන් වහන්සේ භාගිවතුන් වහන්සේගේ ඌනු රෝමධාතුව ඔය ඇත්තන්ට සත්තනයින් රිදීෙන් කැමති ආකාරයට නිර්මාණය කරන්නට පුළුවන් ඒ විදියට නිර්මාණය කලා කළ ගැටලුවක් නැහැ කර්මජ වස්සයෙන් ලැබෙන ඌන රෝමධාතුව මහාපුරස ලක්ෂණයක් ඒ සුදු පාට රැස් විහිදන ඒ පිම්බර මහාපුරුස ලක්ෂණයක් බවත් දැනගන්න. සත්පුරුස පින්වර්න ඊළඟට ඔයඇත්ව හලතියෙන පස්ස්නේ තමයි අවසරය පින්වත් සාමීන් වහන්සේ. මම කියා කෙනෙකු නොමැති නම්. මම නිවන් අවබෝධ කරගැනීමට උත්සා කිරීමේ වැදගත්කම කුමක්ද. කියා කෙනෙක් මගින් පස්්නයක් ඇසුවා. එය පහදාදීමට අසමත් කුණෙමි කවුුණාකර පාදාදන සේක්වා. පිවතුනී මම නිවං අවබෝධ කරගැනීමට උත්සා කිරීමේ කිසිම ප්‍රයෝජනයක් කිසිම වැදගත්කමක් නැහැ. මම නිවං අවබෝධ කරගැනීමට උත්සා කිරීමේ කිසිම වැදගත්කමක් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ වනාට මම කියලා කෙනෙක් නැති, මේ හේතුඵල ධර්මයන්ගේ කියා කාරීත්වයක් වුණු රූප, වීතනා, සං්ඥා, සංකාර, විඤ්ඥාන කියන මෙ නාමරූප ධර්මයන්ගේ සංසාරික පැවැත්ම නතර කර නිවන් දැකීමනං අනිවාරම කරගත යුතුයි. අහප පස්්නයේදේ මම කියා කෙනෙක් නොමැති නම් මම නිවන් අවබෝධ කරය ගැනීමට උත්සාහ කිරීමේ වැදගත්කම කුමක්්ද කියලා ඇහුවොත් අහපු කෙනා නාමරූප ධර්ම ගැන කිසිදු අවබෝධයක් නැති හිස් කෙනෙක්. එතකොට ඔහුටට නාමරූප ගැන අවබෝධයක් නැතිහින්ද ඔහු දැන් ඉන්නේ මම කියලා දෘෂ්ටියක. මම කියන දෘෂ්ටියක ඉඳලා මම කියලා කෙනෙක් නැත්නං. ඒ මම කියන දෘෂ්ටියේ ඉන්න ඒකිනා නිවං අවබෝධ කර ගනීමට උත්සාකිරීමේ වැදගත්කම කුමක්ද කියලා ඇහුවත් ඔහට කියන්න ඕන මම නිවං අවබෝධ කරගන්නේක් නැහැ. මම නෙමයි මෙතන තියෙන්නේ රූපවීත්නා සඥඥා සංකාර වි්ඥාන කියන නාම රූප ධර්ම ගොඩක් ඒවා චිත්තක්සන දාහතක රූප ආයුකාලයකින් කුඩාචිත්තස්සන තුනක නැත්තා මහාචිත්තාස්සන එක නාම ආයුකාලයකින් තියෙන ධර්මතා ඒවා හේතුවූ නිසා හටගන්න හේතුඵල ධර්මයන්ගේ කියාකාරීත්වයක් වූ ධර්මතා නිසා ඒ හේතුූන් නැසීමින් සසර වැඩ පිරිිවල නසන්න පුළුවන් ඒ විදිහට හේතුවන් නසමින් සසර ගමන නවතා නිවන්දකිදට. කටයුතු කර ගති උුතුමයි මම කියල කෙනෙක් නෑ නමුත් හීතු පළධර්මයන්ගේ කියා කාරීත්‍යයක් වූ නාමුරුූප ධර්ම වැඩ පිළිවෙලක් නිසා සසර ගසාඇගද යන බව ඔහුට පැහැදිලි කළ දෙන්න. සත්පුරුස පිින්ුවත්නී ඊළඟට හලතියන පස්්නය තමයි අවසරය ස්මීන් වහන්සේ පළමුුව වැඳ නමස්කාර කරමි ස්වාමිින් වහන්ස මහට විවිධ ගැටලු එනවිට. මා සිතන්නේ තිරුවන් සරණ මා ආරක්ෂා කර්නවා කියායි. ස්වාමින් වහන්ස මාගේ ස්වාමිපුරුසියා භූතයම් පිටුපසේ යනකිෙනෙක්. ඔහුව මුදවා ගැනීමට උත්සාහ කළත් ඔහු මුදවා ගැනීමට නොහැකි. යම් පූත බලපෑ මටත් එල්ලවේයේ සිතුනත් තිරුවන් සරණයි තිරුවන් සරණමා විස්වා අසකරනවා. ස්වාමින්න් වහන්ස මට අනිත් පවුලි අයට ආරක්සාවත් තිබේද කියලා අනිවාහරයෙන්ම ඔය පින්වතුම් තුනුරුවන් සානගිහිල සිල්රකින්න. තුනුරුවන් සානග ඔහ ඇත්තං සසරදුකින් එතරවීම සා බුතරත්නේ විශ්වාස කරන ධර්මරත්නේ විශ්වාසකරන සංගරත්නේ විශ්වාසකරන පිරිසක්නසා දරමී හැසිරෙනවා. ඒ ධරමී හැසේ නිසා ඔය ඇත්තන්ට ඇතිවන හැම චිත්තවීතියකම පලවැනී ජවන්හිතට දිට්ටතම්ම වේත්න විපා ක ලැබෙනවා. අන්තිම ජවන්සිතට උපාජවීනී ඊළඟ භවේයට විපා කලැබෙනවා. මැද ජවන්සිත්වලට අපරාපරිය විදිහට අනාගත භවලට විපාක ලැබෙනවා. තුනුරුවන් සානයාමින් තුනුරුවන්ගේ ගුණ සච්ායනා කළමින් සිහිකරමින්. කටයුතු කන හින්ද. ඔය ඇත්තන්ගේ නාමරූප ධර්මවලට අතීත කුසල විපාක අපූරුවට මතුවෙලා යහපත්පති පල් ලබා දෙනවා. මෙලොව සැපවත්කනවා. සූපත්කරනවා, සුකිිත මීත කනවා. දෙලොව තිියුණුව සලස්වනවා, ආයුස ලබා දෙනවා වානයේ සැපේ බලේ ලබා දෙනවා, රකින සීලයටට ඔය ඇත්තන්ට විපාක ගොඩක් ලැබෙනවා දෙන දානමානාදී කවුණුවලට බොහෝවිපාක ලැබෙනවා. නමුත් ඔබේ ස්වාමිපුරුසයාව. භූතියම් පිටුපසේ යනෙනෙක්ුණට ඔබේ ගැටලුවක් කදගන්න එපා. ඔහ මුදවාගන්න උත්සහ කළත් ඔහුව මුදවාගන්න බැරි වුණත් ඔබේ අඹු සැමිජීවිතේ අපූරුවට පවත්තාගෙන යන්න. අඹු සැමිජීවිතේ ගෙවන්න. අකූරූට පවත්තාගෙනයන්න ඔහ දැම් මිත්‍යා දුෘස්ටේ කහු වෙලා අමනුස්සයිෙන් පසු පස යනකොට ඔය ඇත්තෝ තුනොරුවන් පසු පස යන්න. ධරමී හැසිරෙන්න්න දන් දෙන්න සිදුරකින්න භාවනා කරන්න. එතකොට අර අමනුස්සයින්ට ඔබ ඉන්න එක් නිවෙස්සලට එන්න බැරිවිදිහට ඔබ උදේහාවස පින් දහම් කරල පින් දෙවියන්ට එහෙම පින් අනමෝදන් කර අදි ඒ දෙවරූ ඔබ ආරස්සා කරනවා. අර අමනුස්සයින් ඔබේ නිවෙසලින් එලවලදානවා ස්වාමියයා. අමනුස්ස බලපෑන් පසෙ ගිහිලොව අමනුස්සේ ලංකරගන්න හැදුවත්. ඔබ තුනුරුවන් සානය ගිහිල්ල කුසලේ හැසරමින් කටයුතු කර පහින්ද ඒ රැස්වන දෙව්වරු අර අමනුස්සිෙන් එලවලදානවා. සමාදාට අමනුස්සයේ භූතාදී පිරිස් නිවෙස්සට ආවත් ඔබේ තුනරුවන් සානය ෑම නිසාත්. ඔබේ ධර්මස්ස වන ධර්මසාකච්ඡා ආදියනනිසා ඒ අමනුස පිරිස් වනත් නිවැදි සම්මාධී්‍යයට එන්න අක් පුළුවන්. ඒනිසා ඔබසා ඔබේ පවුලේ ඇයට ලොකු රැකවර්රණයක් ලැබෙනවා. යම් මෙහකින්ගේ අමනුස්ස පිරිස් නිවැදි සම්මාධීත්‍යයට ආේ නැති වුණොත්. ඔබ පින්හන මෝදංකරන දේවරු ඔබ ආරස්සා කරමින් අර දාදනු අමනුස පිරිස් එළවලදාලා ඔබ සුරක්ෂතකරනවා. බයිවෙන්න එපා ඔබ නිසා ඔබේ ස්වාමි පුරුසියාසා දූතරුව හැමෝටම රැකවණය ලැබෙන. මොනම හේතුවෝකටව තුනරුවන්සාහ ධර්මය අත්තරන්නට එපා. ඔබට ලැබෙන රැකවරණේ පුංචි නැහැ. තුනුරුවන් තුළ සතතිමත් වෙන්න. අමනුස්සයෙන් මෙල්ල කරමින් දෙවවරු ඔබට සමීප වේවි. මානින් පස්ස ඔබටඋුණත් දිවලෝකයක වනස් උපපාති ලබන්නට පුළුවන්කම ලැබේවී. නමුත් නිවන් දැකී මරමුණුකරගෙන කටයුතු කරන්නේ. සත්පුරුස පින්ංවුවත්නී ඊළඟට අහලතියෙන පස්්නේ තමයි අවසරයි හා මුදුරුවනේ. මුොහුදේ සිටින විසිතුරු මසුන් අල්ලා අලවිකරන ස්ථානයකින් අපි එම මසුම් මිලදීගෙන නිවසේ ඇති කරන විට අපට පවක් සිදුවෙනවාද. පහදා දෙන්න තෙරුවන් සානයි කියලා. පිංවත්නී භාගවතුන් වහන්සේ සැදැහැබර බෞද්ධ පින්වතුන් විසින්. නොකලේතු වෙළඳාම් පහක් දීශනා කළ. පංචිමා භික්කවී වනිච්චා උපාසකේන අකරණයා කටමා පංච. සත්්‍ය වනි්චා සත්්‍යවනිච්ා මංස වනිච්චා මච්ච වනිච්චා, විසවනිච්චා. ඉමාකෝ භික්කවී පංච වනිච්චා උපාසකේන අකණීයාති කියලා. පින්වත්නී නොකලේටු වෙළඳාම් පහත් තියෙනවා. එතන සත්්‍ය වනිච්චා කියලා කීවේ ආයුධ බාන්්ඩ තනලා ඒවා විකිනීම. මංස වනිච්චා කරකිවි ඌරං ඒවාගීම මුවන් වගේ සත්තු පෝසණය කරලා මස් පින්ස ඒ සතුම් විකිනීම. මච්චවනිච්චා කරකිවේ කිසියම් මත්පැං දල්වය ආදිය හදලා ඒවාවිකිනීම. විසවනිච්චා කරකිවේ වසවිස හදලා ඒවා විකිනීම. මේ දේවල් සැදහැබර. නුව නැති බෞද්ධ උපාසක පින්වතුන් විසි නොකළ ුතු දේවල්. නමුත් මුහුදේ සිත්න විස්තුරු මසුන් අල්ලා අලිවිකරණ ස්ථානයකින් ඔබ මසු මිලදී ගෙන නිවසේ ඇතිකරනකොට ඔබට පවක් සිදු වෙනවාදගේ ඇහවොත්. මේ ලෝක කිසිම සත්‍යයේ කැමති නෑ කූඩුවෙන්න්න. මේ ලෝක කිසිම කෙනෙක් කැමති නෑ හිරවෙන්න. කෙනෙක් හිරකරනව කියන්නේ කූඩු කරනව කල කියන්නේ තමනුත් හිරවෙන්න තමුණුත් කූඩු වෙන්නට හේතුවක් වෙනවා. එනිසානුව නඇති ඔය ඇත්තො හැම මොහොතකම සත්පුරුස පිින්වර්ත්න නිදහසාගේ කරන්න කාටවත් ඔබේ කියා කලාපයක් හින්ඩ හිදිහැරයක් වෙන දෙන්න එපා කවුරුත් කූඩු කරන්නට කවුරුත් හිර කරන්නට කටයුතු කරන්න එපා ඔය ඇත්තෝ මාලුවෝ නවිසිතුරු මාලුම් කූඩු කරලා. ඒ මාලු ටැකිවල හිරකරල හදනා වෙනුවට, ඔබට පුළුවන් විනෝධහන්සයක් විදිහටම මල් පැලහිතවන්න පලතුරු පැලහිටවන්න අපූරුවට කලේන්න සත්තු, ඔබේ නිවස තුළ අරක් ගනීවි. කුඩු තනාාවී පදිංචිවී වී මල් පැණිබුන්න ඒවී පළතුරු කන්න ඒවි ඔය ඇත්ත ස්වභාවික පරිසරේ තුළ ස්වභාවධරමි අපූර්ධායාදයක් වුණු සතා සීපාාවුන්ට නිදහසේ ගත කරන්නත් ඔබේ නිවස බොහෝ සතාශීපාවුන් ගැවසෙන පිින්බිමක් බවට පත් කරගන්නත් එහෙම කටයුතුකාන ඔබේ බත්පතින් කොටසක් හැමදාම කුරුල්ලන් සත්තුන්ට වෙෙන් කරන්න අපූරුවට ගිරවෝමයි නම් නානාපකාර සත්තු ආහාරණුභව කරන්න පැමිණේවී පැම්පකුණු හතුලතියන්න ඔවුන් ඇවිලා අපූර හොට සෙල්ලං කරමින් නාලා කටයුතු කරවි සතු සතුන් කූඩු කිරීම ඔය ඇත්තන්ට අනාගතයේ නරක විපාක ලබා දෙෙන කාරණාවක් වෙනවා. ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ තමයි තෙරුවන් සෑණ අපේ හාමුදුරුවනේ. කලාකරුවා මිය ගිය පසු. සේලම කලාකරුවම් පායාසනිරයේ උපදින බව යම් කමෙන්ටුවක සඳහන්ව තිබුණා මේ පිළිබඳව ධර්මානකූල විග්‍රහයක් ලබා දෙනමින් ඔබහන්සේගෙන් කාවුනකව ඉල්ලා සිටිමි කියලා. සත්පුරුස පින්ංවර්ත්නි ඒ වැරදි කතාවක්. සීලම කලාකරුවන් මියගියාට පස්සේ. පායාසනිරයේ උපදින බව බුදුරජාණන් වහන්ේ දේශනා කළේ නැහැ. පාසනරයේ කලාකරුවන් උපදින කතාව තියන තාලපුට සූතේ වර්දවා තීරුන් අරගත්ත හින්දයි එහෙම කියලා තියෙන්නේ. ඒ කමෙන්ටි එහෙම සඳහන් කල්ලා තියෙන්නේ. භාගිවතුන් වහන්සේ දේශනා කරනවා සත්වයින්ට තමන්තුල රාගය නැතිකරගන්න බැරිවතියත්ති රාගය තියෙන අය තියෙනකොට ඒ රාගයෙන් පිරිල ඉන්න අයව තවදුරටත් රාගේ අවස්සමි. ඒ අයට ඒ අගේ මැදට ඇවිල්ලා. රාගේ ඇවිස්සන විදිහට නැටුම් ගැයුම් විසුලු කිරීම් ඒවාගේ මොවුන්ගේ රාගේ අවස්සන ආකාරයේ කටයුතු කරනවා නම්. ඒවාගේම ඔවුන්ගේ දේසේ අවස්සන විදිහට කටයුතු කරනවා නම්. දේශය නැති කරලා නැති. නමුත් ඒ දේශේ අවස්සාන්න පුළුවන් අයගේ දේසේ අවස්සාන්න පුළුවන්න්නම්. මෝහේ නැති කරල නැති ඒත් මෝහේ අවස්සාන්න පුළුවන් අයගේ මෝහේ අවස්සනවා නම් ඒ අවස්සන ඒ. නාට්‍ය කලාආදී ඒදේවල් කරන ඒවගේ කට්ටිය ඉන්නෙත් සිහිවිකල්වලට පත් වෙලා ඒ කියන්න ඔවුන්නොත් රාගය දේශය මෝහය තියෙන අය. රාග දේශී මෝහෙත් තියෙනහිත් කියලා කියන්නේ අකුසා සිද්දොල හා. අකුසා සිද්දොලහා තමන්තුලත් ඇති කරගෙන අන්‍යන්ගේ හිත්තුලත් අකුසා සිද්දොල උපදවනවානං ඇතිකරනවා නම්. ඒ වගේ අය දවස පුරාම රැස්කරගෙන් තියන අකුසලකරම, ඉතින් රැස්කරගෙන් තියන අකුසලකරමවලට අකුසලකරම විපාක ලැබෙ නොමෙසක් කුසලකර්ම විපාකයක් කොහෙෙන් ලැබෙන්න්නද. ඉතිං අරවිදියට අනුන්නුත් අකුසලේ සමාධංකරවලා තමනුත් අකුසලේ සමාදන් වෙලා කටයුතු කරන කට්ටිය මරණම්මත්ේ පායාස කියන නිරෙයි උප්පත්තේ ලබනවා. ඒ උප්පත්තය ලබන ඒ උද්දවිය බොහෝදුකාර්දර විඳිනවා. බුදුරජාණන් වහන්සේ ගාමිනීට තාලකොට සූතතයේදී දේශනා කරන්නට ඒෙත්නා. එතන දි සියලුම කලාාකරුවන් පායාසනරී උපදින බව භාගිවතුන් වහන්සේ කිසි සේත්ම දේශනා කලී නෑ දේශනා කරන්න නෙත්නෑ ඒකට හේතුව තමැස්සි අල්ලෝම රාගය දේශය මෝහොය කියන ඒ දේවල්වලින්. අන්‍යන්ව සමාදංකන නියති මිත්‍යා දුෘෂ්ටිකයෝ නොව නිසා. නියති මිත්‍යා දුෘෂ්ටිකයෝ නොවන යම් මිත්‍යාදුෘෂ්ටීන්ගින් ඉන්න කට්ටිය වඋනත් කුසලයට හැවනට පස්සේ අඩ මිත්‍යාමතේ අයින් කරලා හරි මතයට ආවට පස්සේ ඒ ඇහැකි වනත් රැස්කරගත්ත කුසල් අනුව මානින් මත සුගතය උපත්ය ලැබීම සිද්ධ වෙනවා. සේලුම කලාකරුවන් පායාසනටී උපදන භාභාගවතු වහස දේශනා කළේ නෑ දේශනා කළේ රාගතිය ස මෝහයන්. ඉන්න උදවියගේ රාගදේශ මෝහයන් වර්තනය කරමින් ඉන්න නො රාගදේශ මෝහයන්ගෙන් පිවුණු කලාකරුවන්ට ලැබෙනවිපාකය පායාසනිරේ පවයි දේසනා කළේ. සත්පුරස පිින්වත්නයේ ඊළඟට අහලතියෙන පස්නේ තමයි. අවසරයි පිින්වත් කල්යානිමිට ස්මින් වහන්ස. බුදුරජාණන් වහන්සේ උදෙසා පාාවහන් යුගල පූජාකිීම සුදු සුද්ද. බුදුරජාණන් වහන්සේ පාාවහම් භාවිතා කළ බව ධර්මය සඳහන්වේදයන්න කවුණාවම් පහදාතිනසේක්වා තිරුවන් සානය කියලා. සත්පුරුස පින්වත්න අපි කාන්තිමත් තුළෝකුට බදුරජාණන් වහන්සේ පාාවහම් භාවිතා කළ බවක් ධර්මයේ අපිට හම්බවෙන්නහැ. අර මාගන්දිය බමුණගේ එදියනිය මොනගෙහෙන ඒ අවස්ථාවට අදාළව, බුදුරජාණන් වහන්සේ මාගන්දිය බමුණට, භාගිවතුන් වහන්සේගේ දෙත්මේඒ, සීපාද සලකුණු දකින්නට සලස්සෝමින් භාගවතුන් වහන්සගේ පාසලකුණ පිහිටුවමින් වැඩම කළ. ඒවාගේ බුදුරජාණන් වහන්සේ යන්නම්ම දායනදයා පලිනේචතීරයේ යන්සච්්‍ය බද්ධ ගිරික සුමනාචලාගේ යන්තස්ස යෝනක පුරී. ආදීවිදිහට සඳහංවනේ ගාථ වෙන විදිහට ඒ ස්ථාන හතදේව සීපාදලාංචනය පිහිටේවේ පාවහන් ගලවලා කියල සඳහංග වෙන නෑ භාගවතුන් වහන්සේ සම්බුදු සීපාදලාංචනය මහිමත තැම්පත් කරමින්ම තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නට යෙදුනේ භාගවතුන් වහන්සේ පාාවහම් භාවිතා කළ බව අපිට මොන ගැහෙන්නේ නැහැ. දේවදත්ත තරන් වහසේ ගල්ිපෙරලූ අවස්ථාවද වනත් අපිට එවැනි ඇකරුණක් හමුවන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පාාවහාම් භාවිතා කළ බව ධර්මය සඳහන් නොවනත්. බුදුරජාණන් වහන්සේ උදෙසා පාවාහයු කළ පූජාකිරීම සුදුසුද කියල ඇහුවො එහි කිසිදු වරදක් නැහැ. භාගවතුන් වහන්සේ උදෙසා පාවාහයුගල පූජාකිරීමේ පින් ඔය ඇත්තන්ට දෙලෝයේ හාපට පිණිස පවතිනවා. ඔය ඇත්තන්ට ඇතිවන ඥාන සම්පයුත්ත උත්කෘෂ්ට බලවත් කුසා සිත්වලට අපූරු කුසල විපාක ගොඩක් ලැබෙනහින්දා. භාගවතුන් වහන්සේ උදෙසා මිරිවැඩ සගල පූජාකිරීමේ කිසිදු වරදක් නෑ ය උතුන් පින්කාන් සිද්ක කරග. ඊළඟට ඔය පින්වතුන් අහලතියෙන පස්්නේ තමයි සාමින් වහන්සේ ධරමය සවනය කරන විට ඇතිවනසිත් තිහේතුක කුසල සිදත නැතිනම් එමසිත් තිහේතුක කුසාසිත් බවට අපි පත්කරගන්න කුමක් කළ යුතු ද තෙරුවන් සලනයි කියලා. සත්පුරුස පිංවත්නී ධර්මස් සවනය කර්න විට ඔය ඇත්තන්ට අලෝභය අදෝසය අමෝහයකෙන හේතු තුනම හිදෙන හිත් ඇතිවෙනවා නම් ඒවා තිහේතුක කුසාසිත්. ඔබ තිහේතුක කුසාසිත් ඇතිකරගන්න කටයුතු කරගන්න ඕන කොහොමද කියලා ඇහුවොත්. ඔය පින්වතුන්ට ජීවත්යෙන්න්න තියෙන ඉතාම පුංචි කාලයයි. අවුදු හැටහැත්තෑවැක් වගේ තා සුරු සීමා සහිත කාල පරිච්ේ දෙයක්. මේ පුංචි කාලපරිච්චේ දී ජීවත්තන ඔොයා ඇත්තුව ඉඩ ැපිෙන හැමවෙලාවීම කාලයේ අපතයවන්න ඇතුූ ධර්මස්සවනය කරන්න. සමාජයේ මතයක් තියෙනවා පින්වත්න වැඩපල කරමින් ධර්මස්සවනය කිරීම වැරදිදියක් කියලා. ඔයක වැරදිදියක් කියලා සමාජයේ සමහරයි කියන අපිටත්ඇැහෙනවා. අපි සූත පිටකී හොයාගෙනය අද්දි විනේ පිටකේ අභිධර්ම පිටකේ හොයාගෙනයනකොට ත්න අපිට හම්බවෙද නෑ කොතනකවත් වෙනත් වැඩප්පලයක් කරමින් ඉන්න අතරේදී දහම්පදයක් ඇහුම්කන්දීලා එයින් නරකක් වෙච්ච අවස්ථාවක් නම්. අපි හොයන්නට ඕන යම්කිසි මේ මතයක් සමාජ තියනකොට ඒක තිපිටකට අටුවාටීකාවලට ගැලපෙනවද කියලා. අපි හොයාගෙනයන්න ඕන. තිිපිටකය අටුවා ටීකා. විසුද්ධි මාර්ගයේවර්ගේ පරිවාර ගන්තවල කොහොමද මේවා සඳහන් වෙන්න කියෙලා හොයන්න ඕන. එතකොට ඔය ඇත්තන්ට හම්බවේවි. ඔබ වෙනත් වැඩපල කරමින් ඉදදිය වුණත්. ධර්මස්සවනය කිරීම ඔය ඇත්තන්ට නපුරක් වෙන්නෑ කියලා. හැබැයි ඔබට හම්බවේවේක හපූරුවට පරතෝගෝසය සම්පූර්ණවීමක් කියලා. ඒ පරතෝගෝසේ නැත්තන් ධර්මේ ඇහුන්කන්දීමම ඔයත්තන්ට හුඟක් ප්‍රතිප්‍රදායකයි කියලා. එහෙමුවත් අහන්න නැතුව ඔබ ඉඩක් ලැබෙනකම් බලංහිටියෝත්. සමහලට මාසකට එක දේශනාවක්කත් හදයට හගන් හම්බ වෙන්න. ඒ තරන් දූතරුවත් එක රැකීදක්සාක විදස්ගත දාාංකීය විධ තැන්වල විහෙසකරව ජීවත්වන ඔය ඇත්තන්ට කාලේ නැතිහින්ද. හැබැයි ඔය ඇත්තූ කාලේ නැති දිනේ වෙලාවෙනකම් බලං ඉන්නවට වඩා ඔය පින්වතුන් විසිම් පිින්වර්ත්නි සූත විනයේ අභිධර්මයට ගලපලා අරගෙන අටුවා ටීකාවට ගලපල අරගෙන ධර්මාසවනය කිරීමේ ආනිසංස දැනගෙන එක හිතාක් එක අරමුණක එක ස්වභාවයක් විතරක් ගන්න බවත්තේ රුන් අරගෙන ඔබ ධර්මස්සවනය කරන්න වෙනත් කටයුත්තක යෙත්ල හිතයටට ඒ කටයුත්ත යෙදෙනම. හොේ ඒ හිත ඒ ඒ අරමුණේ එකස්වභාවයක් අරන් කටයුතු කරයි ධර්මස්ස වනය කරෙද්දි. ඔය ඇත්තන්ගේ ඒ සිත ඒ ධර්මස්්‍ය වනයට අදාළ ඒ අරමුණ එක් වභාවයක් කරගෙන සිත් පරම්පරාව ඇතිවේවි. ඒ ඇතිවන චිත්තවීතිවලට අපූර්විපාක ලැබීවි, ඔය පින්වතුන්ට අපූරුවට මෙලෝවට පාලවට යහපත් පතිඵල බොහෝමයක් ලැබීවි. ඒ දැනීගෙන ගත්ත ධර්මය අනුව ජීවත් එන්නක් පුලුවන්කම ලැබේවි එනිසා නිතරම. ඔබ ඥාන සම්පයුත්තව කටයුතු කරන්න අලෝබේ, අදෝසේ අමෝහේ කියන හේතු තුනම යෙත්න, හතුක කුසාාසිෙත් ඇති තත්ත්වයට ඔබ පත්කරගන්න නං ඔබ පිියෝජනාදිය සලකා කටයුතු කරන්නට වග බලාගන්නට ඕන ඉඩ ලැබෙන හැම මොහතකම ධර්මස්සවනය කරන්න ඒ අනුව කටයුතු කරන්න මේ භයානක සසරින් එගොඩ වෙන්න තියෙන පුංචිම අවස්ථාවක්වත් මගහරවාගන්න එපා වෙනත් තිපිටකයේ අටුවා ටීකාවල සඳහන් වෙන්නේ නැති වෙනත් අයගේ මනක් කලිපිට මනෝවිකාර අදහස් සරණ ගිහිල්ලා . අමාරය වැටෙන්න්නත් එපා ඔබ ඉදිදියට යම් කරුණක් පැම දෙෙනවා නම් ඔය ඇත්ත තිිපිටකය අටුවා ටීකා පරිවාර ගන්ත වලට එය බා තබා ඒවස්සේ හොය ලබල්ලා හරියටම දැනගෙන කටයුතු කරන්නත් වගබලාගන්නට ඕනේ පහුගේ දිනවල අපි මේ පිරිබඳ ලිපියකුත් පල කළ. ඉතින්දී සමහර උතව අපිට වැැදිලා කියලත් කියලා තිබ්බා පිංවත්නි අපි කොයි මොතකවත්. ිපිට එක අටවා ටකා පරිවාර් ගන්තවල දෙයක් සඳහන් වන්නේ නැත්නම් එකක්සේත්ම පකාස කරන්නේ අපි ප්‍රකාශ කරන දේශනාකන් හැමදේම අනිවාර්යම තිපිට කටුවා ටකා පරිවාර්ගන්තවලට අදාළව තියන භාගිවතුන් වහන්සේ දේශනා කනපු කවුණුවලට අදාළව තියෙන කානාමයි. යම් කරුණක් අපි දිදියට පැමිණෙනකොට අපේක මුොහොතීම තිපිට කටුවා ටකාවලට යොමු කරලා. ඒ අනුව ඒහි සඳහන් වන ආකාරය අනුව බල තමයි. ඔය ඇත්තන්ටත් දේශනා කරන්නේ. තිහේතුව කුසාසිත් ඇතුව දර් මස්සවනය කරමින් මක ප. ලබා සසරින් ඉගුර වෙන්නට කටයුතු කරන්නට ඕනෑ. ඊළඟට අහලතියෙන ප්‍රස්නේ තමයි අප පින්වා ස්වාමින් වහන්ස අවසරයි. අපි දෝනි ස්නාුපද්ධතියේ රෝගයක් නිසා කකුල් හිරවැටි හිරි වැටීමක් සහ මුත්‍රාමල පිටවීමට අපාහසුතත්වයකින් රූහලී ප්‍රතිකා ලැබමින් සිටිනවා පින්වා සාමීින් වහන්සේ ඇයට ඉක්මනින් සුවයත් සුවයක් පං්ඥාන මෝදනාවත් කරනමින් අම්මා පාද නමස්කාර කරමින් මතක් කරමි. පින්වස්වාමන් වහන්සේට නිදුක් නිරෝගී චිතජීවනය ලැබේවා. ඉක්මනින් චතුරාර් සත්්‍ය ධර්මේ අවබෝධ වීවා කියලා පිංවර්ත්නයේ අපිටත් අසටවාද කරනවා. පින්වන්ත ඔබතුමියගේ සෙනහබර හිදදුවනයට ඉක්මන් සූපත්වාාවය ලැබේවා. මෙතෙක්කාලයක්. අපත්යකු යම් සීලෙමේ ගුණයක්, වැඩු යම් භාවනා මේ කුසලයක්. හැසුවනු යම් කුසල ස කුසල වැඩ පිළිවලක් තියෙනවාද, ඒසේලම පින් බලයෙන් ඒසළම කුසලයන්ගේ බලයෙන් ඒ පින්වාන්ත දියනයට සූපත් පව ලැබේවා නිදුක් පව ලැබේවා නීරෝගී භාාවේ ලැබේවා දිහිරි ගාවිසම් ලැබේවා. එම පුුණ්්‍යවන්තදුවනයට නිදුක් නිරෝගය සූපත්භාවේ චිරජීවනේ දීර්කාවිසම ලැබීවායක අපිත් අසිර්වාද කරනවා. සත්පුරස පිින්ුවත්නී ඊළඟට අහලතියෙන පස්්නේ තමයි අවසරෑ පින්ව ස්වාමින් වහන්සේ. නාමරූප ධර්මතාවයන්. මම මගේ මගේ ආත්මේලිස සිතීමට පෙළඹින්නේ කුමන හේතුවක් නිසාද. ඒ හීතුව සකස්වන්නේ කෙසීද. මහට අනුකම්පාවින් පහදා දෙන සේක්වා ස්වාමින් වහන්ස තෙරුවන් සාණෑ කියලා. නාමරූප ධර්මතාවයන් මම. මගේ මගේ ආත්මේ ලෙස සිතීමට පෙළඹිඳ ආසන්නකාරණාව උපාධානය කාමූපදාන දිිට්ටූපදාන සී ලබතුූපදාන අත්තවාතූපදාානය ඒට ආසන්න කාරණාව වෙෙස් එකසි අටාකාර තන්හාව ඒට ආසන්නකාරණාව වීතනාව ඒට ආසන්නකාරණාව පස්සේ ඒයට හීතුවන අනිකුත්කාරණා තමයි අවිද්‍යාව සංකාර ආදීකාරණාව එතකොට චතුරාරි සත්්‍ය තරම්මි නොදන්නා කමනෙසා තමයි මම මගේ ආත්මේ විදිහට සලකාන්නේ. චතුරාරි සත්‍ය ධර්මී දුක්ක සත්‍ය තුළ එන්නේ පංවර්ත්නී පංචපාදා නස්කන්දේ. දුක්ක සතති වෙන්නේ පංචුපාදා නස්කන්දේ. ඔය ඇත්තුෝ රූපවීත්නා සඥ්ඥා සංකාර විඤ්ඥාන කියන උපාදා නස්කන්ද පහ. නුවනට හසුකරගෙන පංචුපාදා නස්කන්ද වැඩපිළි වෙල අනුව කටයුතු කරන්න ටය අනුව දකින්නට පුරුතු පුහුණු වෙන්න. නාමරූප දර්මයන්ගින්. මම මගේ ආත්ම විදියට හිතන්න පෙළඹවෙන්නේ පිින්වත්න මේ උපාදාන තන්හා වීදනා පස්ස අවිද්‍යආදී කාරණ. විශේසේීම ඒයට. කෙස් ලපානව හිත කිලිටි කරනරර්ම බලපානව ආස වනුසේ ධර්ම බලපානව. එනිසා ඔය ඇත්තු උපාධානයන් නිසා කාමදිීතිසී ලබත අත්තවාදකිනම උපාධාන නිසා තන්හා. මේ උපාධානයට තන්හාවත්. අන්හාාවටීතනාවත් වීතනාවට පස්සයත් එමීවාට අවිත්‍යවාදයත් බලපාන විදි ඒවාට සංකාර් විඤ්ඥාන නාමුරූප සලායතන ආදිය බලපාන විදිිය ජාතිජරාමාණආදිය බලපාන විදිහ, නුවනට හසුකරගෙන අවපු හොත කරගන්න ඔබේ පංචුපාතා නස්කන්දී සැබැෑ ස්වභාවේ අවපු හොත කරගෙන සසරින් එකුට වෙන්නට අධිස්ඨාන සීලීව කටයුතු කරගන්නට ඕනෑ. සත්පුරුස පිංුවත්නී ඊනඟට අහලතියෙන පස්නේ තමයි අවසරෑ පින්වත් ස්වාමින් වහන්සේ, විද්‍යාත්මක පරයේසනවලට ලක් කල පුනුරුප්පාති සිදුවීම් වල. පෙරජීවිතයේ සිදු වූ අනතුරුවලට අදාළ කැලැල් ආදිය. මේජීවිතයේ තිබෙන බව දක්වනවා. නිදසුනක් වසයෙන් පෙරජීවිතයේ වෙඩිවැදී මියගිය පුද්ගලයක්ගේ. මේජීවිතයේදී එම ස්ථානයේම වෙඩිවැත්නු බව දැක්වෙන ලපයක් තිබෙන බව ඔවුන් දක්වනවා. මේවා බුදුදහමට අනුව සිදුවී හැකි ආකාරයක් තිබෙනවාද. ඕපිංවර්ණ අනිවාරයම සිදුවිය හැකි. මුගලම් මහරාතන් වහන්සේ අතීතයේති ඒමෑණියන් වහන්සේ ඒපියාණන් වහන්සේ පොල්ලක් අරගෙන සොහෝම් පිට්ටනියකදී ඇඟ නිල්වෙනකම්ම හොන්තටම පහරදීලා. ඒ මානයට පත් කළ ඒ අනිත් ඇත්තං වකැන් තමන්ගින් පිට ආදරනය මවුපියඟ ඝාතනය කළේ ඒ කරම විපාකි නිසා මුගලන් මහරාතන් වහන්සේගේ සරීරයේ නිල්පාට වුණා. ඒවාගේම තමයි තමන්ග සරීරී. තමන්ග සරීරයේ කඩුවලින් කැපු නහම වෙඩිවැත් නහම. ඒවාගේම නානාපකාර විදියට හානිවලට අහුනාට පස්සේ. ඒ තැන්වල දැඩිත් වීතනාවන්ගහ මතියෙද්ද. ඒ වීදනාවෙන් පීධාවෙන් ඉන්න අතරේදී ඒ ඇත්තංු යම්කිසි කුසල අරමුණකුත් ඇති වෙලා පිින්වත්නී චුතියෙන් පස්සේ ප්‍රතිසන්ධිය සිද්ධ වෙනකොට ඒගේ සරීද නාමරූප සැකසිෙද්දිී ඒ නාමරූපවලට අර අතීත වීතනාව අරමුණු කරගත් උපාදාානයක් මුළුකරගත්ත අර කැලැල්ලාදී ඇති වෙන්න පුළුවන්ගේ වනිවාරයෙන් පිහිදන්න පුළුවන් ලප කැලැල් විදිහට අතී සරීරයේ තිබුණ යම් යම් කවනු එහම මෙන්න පුළුවන් අතීත සරීරයේ තිබ්බදේන වනමි. මෙ උපාධානයසාහ ඒ කරම වැඩ පිළි වෙලානුව කර්මජවස්සයෙන් නාමරූප දරම හැදෙන ආකාරය තමයි ඒ සිද්ධවෙන්නමික කරමජවසයෙන් සිද්ධවන කාරණ කර්මජවසයෙන් කළැල්ලාදිය ඒ විදිහට අනිවාරයේම පිහිටන්නට පුලුවන්කම තියෙනවා ඒක ධර්මානකූලවත් නිවැරැදිවම පැහැදිලිවම සඳහන් වන කාණාවක්, විද්‍යානකූලවතේ මෑතිකදී යම් විදියකට තහවුරු කරගෙන ඇති. විසේසේම. බයහන් ලෙස්ලි වයිස් වගේ මහාචාර්වරුන්ගේ පොත් එත්්ගා කසි වගේ අයගේ පරියේෂන පොත් ඒවාගීම නානාපකාර මේ මනු විශ්ලේෂසකයන්ගේ පොත්පල වැනි කවුණු සඳහන් වෙනවා ඒ ලපටි විදිහට ඔුන්ට වැට හුණු කවුණනක් ඒ ැඹුරීමම් බුදුදහමේ අපූර්ුවට විස්තර කළ දෙනවා. සත්පුරුස පිින්වුවත්න ඊළඟට අහලතියන පස්නේ තමයි තිෙරුවන් සරණය පින්ංවත් සාමින් වහන්සේ, ප්‍රඥාව දියුණුවීමට මොනවගේ පිංකං කළ යුතුද කියලා. පිංවත්න ප්‍රඥාව දියුණුවන්නට මොනවගේ පිින්කං කළයුද්ධ කියල ඇහුවොත්. ඒත පිළිතුර ලැබෙන්නේ ප්‍රඥාපාරමිත්තාව පිරණ විදිහට කටයුතුකර ගතයුතුවය කියලා. ප්‍රඥා පාරමිත්තාව ගැ විස්තර හොඳට හොයලබල්ල දැනගන්න. පින්වත්න ප්‍රඥාව දියුණුවෙන්නට ඔය ඇත්තු නානාපකාර විදිහට ප්‍රඥාව දියුණුවන ආකාරී කටයුතුල යෙදන්නට ඕන යහපතට සැපේට හේතුවන නිවැර ඇති විද්‍යාශිල්පයක්න් ඉගෙනගන්නට ඕනෙ. විවිධාකාර භාසාාවන් ඉගෙන ගැනීමත් ප්‍රඥාව දියුණුවෙන්න හේතුවක් ඉස්කන්ද පහ ගැන ආයතන දොළහා ගැන ධාතුූ. දහාට ගැන ඉන්දීයේ විසිදයක් ගැන් චතුරාර්ය සත්‍ය ධර්මය ගැන පටිච සමපාදය ගැන සතුපට්ඨාන ධර්මයන් ගැන බෝධි පාසක ධර්ම ගැන මේවා ගැන දැන ඉගෙන ගැනීම ත්‍රිපිටකේ දැනී ගෙන ගැනීම. ඔබේ ප්‍රඥාවදියුණු වෙන්නට හේතුවක් වෙනවා. ඒවාගේ මොය ඇත්තු භාවනා ධර්මයන් වඩන්නත් ඕන. රූපාාවච්ච අරූපාවචර ධ්‍යානත්තුපතවා ගන්න. පංච අභීක්ඥාසඋපදවා ගන්න. නාමරූප ධර්ම ගැන හොඳ අවබෝධයක් ඇති කළ ගන්න. සත් පුද්ගල සංඥාව නැති බව හොඳට තීරුම් අරගෙන නාම්රූප ධර්මයන්ගේ කියාකාරීතය හොඳට වටහාගෙන පටිච්ච සමපා ධර්මාජි අවබූධ කරගෙන කංකාවිතයන විසුද්ධියය සම්පූර්ණ කරගන්න සරුම සංස්කා ධර්මයන්ගේ අනිතුදු කනාත්ම කියන තිලක්ෂණය අනුව නුවන හසුරූමින් කටයුතු කරන්න. ඒ ප්‍රඥාපාරමිතා වැඩින්න හේතුවක් වෙනවා. සම්මස්ඥානයේ උද්‍ය අභ්‍යානු ප්‍රස්සනාඥානයේ බංගාන ප්‍රස්නනාඥාව. බතුකट්ட்டාనిஞni. ආදීනවාන ප්‍රස්සනාඥානයේ නි්බවිධාන ප්‍රසනාඥානය මුංචුතුකම්මතාඥානයේ පටිසංකාන ප්‍රසනාඥානය සංකාර්පයක්කාඥානයේ සච්ඡාන් ලෝමිකඥානයාදී විදස්සනාඥානය ඇති කරගන්නට ඔබ කටයුතු කරගන්න. ඒ විදියට කටයුතු කරගත්දී ඔබේ ප්‍රඥා පාරමිතාව අපූරුවට දියුණුතියුණු වේවි. ප්‍රඥාව වැඩින ආකාරයට ඔය ඇත්තෝ දාානමානාදී කටයුතු පවා සිදු කරගන්න ඔබට ඒදිලුව හිතුසුව පින්සම රෙනවා. ඊළඟට අහලතියන ප්‍රස්්නේ තමයි අවසරෑ සුපින්වත් සාමින් වහන්සේ පන්සිල්පද පහෙෙන් එකක් හෝ බිඳීයාමෙන් තිසණය අහිමිවීද අනුකම්පාවෙන් පහතාදින සේකවා තෙරුවන්සානය පින්වස් සාමින් වහන්සේට කියලා සත්පුරුස පින්වර්ණී කිසි සේත්මහි වන්නේ නැහැ. පන්සිල්පද පහෙන් එකක් හෝ තුනහතරක්හු පහම හෝ බිඳුනත් ඔය ඇත්තෝ තුනුරුවන්සානගිය පිරිසක් නං. තුනුරුවන් සානගිය ඔය ඇත්තන්ගේ තිසණසානයම අහිමි වෙන්න. සිල්පද කැඩීමෙන් තුනුරුවන්සානයෑම අහිමිවෙන්නේ නැහැ. ඇබෑ සිල්පද කැඩිනවා කියන්නේ තුනුරුවන් සානගිය එක ඔය ඇත්තු ඉවත්කරගන්න පැත්තට වුනත් නැත්තා වනාය සාඩය ඇමි පැත්තට වනත් බරවෙන්න පුළුවන්. එනිසා සිල් හොඳ ටාරස්සා කරගන්න පිංවත්න පන්සිල් පද පහ එකක් හෝබින්නොත් තිසරණය අහිමිවෙන්නේ නැහැ නමුත් ඔය පින්වතුම් පන්සිල් පද පහ එකක්වත් බිඳගන්නේ නැතුව සිල්පද පහමර යැක ගැනීමේ කුසල විපාකයන් ලබන්නට කටයුතු කරගන්න. සත්පුරුස පිංුවත්නී ඊළඟට හලතියෙන පස්නේ. තෙරුවන් සනය පින්වස් සාමින් වහන්සේ. ඉතිපිසූ ගාතාව එකසිය අටවරක් සච්ඡායනය කිරීමේ ආන සංසකවරීද. පාර්තනයේ බෝධියකින් උතුම් චතුරාඩි සත දරමි අවබෝධි වීවා කියලා. පිංවුවත්න ඒය පාර්තනය සහ අරමුණානුව වෙන අස්වෙනවා. විසේසයෙන්ම ඉටිපිසූ ගාථාවේ අරහන් කියනකොට සම්හා සම්බුද්ධ කියාදි විච්චාචරන් සම්පන්න සුගත ලෝක බුදු අනුත්තර පූසදම්ම සාරතී සත්තා දීවමනුස්සානං බුද්ධ භගවා කියල කියනකොට ඔය ඇත්තව බුදුගුණී බුදුගුණේ මිනෙහි කරමින්. ඒ ඉතිපිසූ ගාතාව සජජායනා කරනවානං එය පින්වති බුදතාන්වසති භාවනාවක් වෙනවා. මොහොතක්කව බුදුගුණ වැඩීමේ ආනිසංස වචනවලට පෙටලන්න පැරිතරම්. ඒ තරම් බොහෝ ආනිසංස පා කොපට ආවිස ලබාදමින් වාන සැබ්බලාදිය ලබාදමින් පෙර කුසල් මතු කරමින් ඔය ඇත්තන්ටවාර්තමාන කුසල් උපදෝමින් අනාගතය සැපවත් කරන්නට සූපත් කරන්නට විපාක දරමල ැත්මින් බොහෝ කුසරලු අත්වෙනවා. එනිසා මොහොතක් කරි ඔය ඇත්තුූ ඉතිපසූ තාව සච්ඡායනා කරමින් මිනෙහි කිරීම අතිසයම්ම වටිනවා පාර්තනය ස අරමුණ අනුව මේ කවරුණ වෙනස්සන බව තීරුම් ගන්නය. සත්පුරුස පිින්ුවත්නී ඊළඟට අහලතිෙන ප්‍රස්නේ තමයි තෙරුවන් සානය පින්වත් සාමින් වහන්සේ. මානාසන්න මොහොති ලූභදස අකුසලයක් මතු වුණුොත් ඊළඟ ජීවිත ඒකාන්තයෙන් දුගති උපත්යක් සිදුවීත තිරුවන් සාණය කියලා. මානාසන්න මොහොත. මානාසන්න චිත්තවීතියට. ලූබේ මෝහය දියසේ මෝහය, යෙදන විදියේ අකුසල අරමුණුත්ක අකුසා සිතක් ඇති වුුණොත්. ඒ අකුසල සිතට ලැබෙන ඊළඟ විපාකය වන්න දුගති විපාකයක්. ඒ දුගති විපාකය කියන්නේ නරක තිරිසාම් පේදහසුර කියන තැනක තමයි උපත්වය ලබන්නේ කරම කරමනිමති ගත්නමති කියන අරමුණුතුනින් එක කරමණුවරමානා සනචිත්තවීතිය පිංවත්නී නරක්කුුණෝතින් ඒ ලෝබමෝහ දෝස මෝහව මෝහ කියන හේතුඒත්න තත්වයට නරක් කල තිවබෝතින් . ල් ලබෙන විපාකී දුගතික ආමි විපාකයක් එනිසානුව නැති ඇත්තෝ කල් නොයවා මඟපල් ලබන්නට අධිස්ථාන සීලීව කටයුතු කරගන්නට ඕනෑ. සත්පුරුත්ස පින්ංුවත්නී, ඊළඟට ඔයපින්වතුන් අහලතියෙන ප්‍රස්නේ තමයි, සුමන සමන් දෙවියන් ගැන පැහැදිලිකිරීමක් හා. උන්වහන්සේට පහන්දැල්ලීම මගින් සානාගමනයට අහන් හානියක් වීද. කවුණාවෙන් පහත අදෙන්ලෙසි ඉල්ලා සිටිමික් නමවබුත්තාය කියලා. පින්වත්න සුම සමන් දෙවියන්ගැන පැහැදිලි කිරීමක් කරනවා නම්. බුදුරජාණන් වහන්සේ මුලින්ම මහිංගනයට වැඩම කරනකොට මහිියංගෙනයේදී සුමන් සමන් දිවිරාජෝර්්‍රමයණන් වහන්සේ සෝහා වුණ. ඒවාගේම භාගවතුන් වහන්සේට ලංකාධානේ තලියයට වැඩම කරන්නට ආරාත්නා කළා. බුදුරජාණන් වහන්සේ තුන්වැනිවර කැනනයට වැඩම කලා. තුංවනිවර කැලනියයට වැඩම කළ කැල්නියට වැඩම කරපු එලාවීදී තමන්ගේ රාජතාානයට වැඩම කරන්නට ආරාත්නා කළ. ඒ ආරාත්නාවනු බුදුරජාණන් වහන්සේ. සමනල කන්ද මස්තක සිරිපාසරකුණ පිහිටවන්නට ඒත්නා. සිරිපාසලකුණ පිහිටවමින් බුදුරජාණන් වහන්සේ. එදා පා ුද්ධ පුුණණ්‍යභූමයක් බවට සුමන සමන් දේවාඩ විය තුළ පිහිටපුු. අපේ සමන කඳු මුදුන කරන්නට ඒත්න. මිසුම සමන් දිීවරාජෝත්තමයාණන් වහන්සේ කියලා කියන්නේ සත්පුරුස පින්වුවත්න සූහාන් මාර්ගයට පත්තලායින්න ලාංකීය සෝවාහාන් වුණු දිීවරාජෝත්තමයාණත් වහන්සේ. එතකොට සුමන් සමන් දෙවියන් වෙනුවෙන් සබර ගමය වගේම අනිත් පලාතුලත් ප්‍රධාන දේවාලයන් පිහිත් ලතියනවයි දේවාලාතර ප්‍රධාන්තම දේවාලයේ තියෙන්නේ සබරගමු පලාතයේ රත්න පුර දිස්ත්‍රයක්ක රත්නපුර නගරයට ආසන්නව තමයි සුම සමන් දේවාලයේ පිහිටලා තියෙන්නේ. එතකොට සුමන සම දෙවියන්ට පහන් දැල්ලීම මගේ සනාගමයට හානියක් වෙනවදකිල් ඇහුව සුමන සමන් දෙවියන්ට පහන් දල්වන්න කියල තිබිට කටුවාදිය සඳහන් වෙන්න. ඒ වනාට ඔය ඇත්තු සුමන් සමන් දෙවියන්ගෙන් ආරක්ෂාවරය කරනය ඉල්ලි ලබාගැනීම සහ පින් අනමෝදන් කිරීමේ කිසිදු වරදක් නැහැ. සුමන් සමන් දෙවියන්ට පින් අනමෝදන් වෙන්න හැබැයි දෙවියන් සරණයන්නට එපා දෙවියන් සානය යනකොට ඔය ඇත්තන්ට අහිමි වෙනවා පින්වර්ණය සසරින් එගුඩ වෙන්න තියෙන වටිනා අවස්ථාව දෙවරු පවා. තුනුරුවන් සානගිය පිරිසක්. තුනුරුවන් සා තුුරුවන් සානගිය බව අමත කරලා ඒ දෙවියන්ව සරණයන්නට කටයුතු කිරීම අනුවන කටයුත්තක් වෙනවා එනිසා ඔය ඇත්තූ තුනුරුවන් සානගිය සැදැහැති පිරිසක් බවට පත්වෙන්නට කටයුතු කරමින් ඒ සේදිරියට යමින් මඟපල් නිවාන් දකින්නට අධිස්ථානකරගන්නට ඕනෑ. සත්පුල්ස පිින්ුවත්නී ඊළඟට හලතියෙන ප්‍රස්්නේ තමයි අවසරය සාමින් වහන්ස, මෙම ප්‍රශ්නේ වරදක් ඇත්නා තොනුරුවනීම සමාව අයදිනවා. බුදුවන්නට සිද්ධාතයන් වහන්සේ පටිච්ච සමපාදය මෙනෙහි කළ අනම්. අවිද්‍යාපිළි බල දැනසිටියේ කොහොමද උන්වහන්සේ බුද්ධත්තේ ලබාගැනීමට පෙර, අවිද්‍යාව යනු චතුරාර්ය සත්ව නොදැනීම නිසයි. පසන ඔබවහන්සේගේ විමසන්න හිතුවේ තෙරුවන්සානය අපේ කල්්‍යාන මිත්‍යයන් වහන්සේට කියලා සත්පුරුස පිංවර්නය සිද්ධාත බෝධිසත්වයන් වහන්සේ. ගීගේ අත්තෑල අභිනිස්කමනය කළාට පස්සේ. අත්තකලිමතාන යෝගයෙන් දැඩසේ සරීරයට දුක්තමින් කටයුතු කළා. සරීරයට දුක්්දමීින් කටයුතු කරන ගොඩ සිහිකල්පනාවත් නැතිවෙද්ද. නිරුම් ගත සහික කරපනාව නැති වෙනවා නම් සරිරීට දුක්තිීමෙන් ලැබෙන විමුක්තියක් බුද්ධත්වයක් නෑ කියලා. ඊට පසසි මධ්‍යීම්ප්‍රතිපදා පිළිපඳදින පටන්ගත්තා. ඒ මත්්‍යම්පතිපදාව තුළ පිින්වර්ත්නී තියනවා සම්මාධිට්ටිය සම්මා සංකප්පේ සම්මාවාචා සම්මාකම්මාන්ත සම්මා ආජීව සම්මාවායාම සම්මාසති සම්මා සමාධිකනමේ අංගාට. එත සම්මාධිත්්‍යයකි වහම චතසච්ච්‍ය සම්මාධිට්්‍යිය කම්මසකතා සම්මාධට්්‍යිය ධාන සම්මාධිත්්්‍යි මග්ග සම්මාධිට්ටි ල සම්මාධට්්‍යි විදිහට සම්මාධිත්්‍යී නැත්තා නිවැඇති දෙයක්ම බෙදෙනවා. චතුසච්ච සම්මාධිත්්‍යය කියන්නේ දුක්ක සමුතයේ නිරෝධ මාර්ගකන චතුරාට සත්‍ය ධර්මයේ පිළිබන් නිවැදි දෙයක්මක් ඇතිවීම. එතකොටට සිද්ධහත බෝධිසත්්‍යයන් වහන්සේ පටිච සමපාදය මෙනෙහෙ කලා නම්. අවිද්‍යාව පිළිබන් දැනසිටිය කොහොමද කියලා ඇවොත්. අවි්‍යා පිළබන් දැන්සිටී ආර්යස්ථායික මාර්ගයට යොමුවෙලා සම්මාධත්‍යය පහළ කරගත්ත නිසයි. සම්මාධත්්‍යය පහන කර ගත නිසයි මහබෝධි සත්‍යයන් වහන්සේ පටිච්ච සමුපාධධර්මය මෙනෙහෙ කරන්න පුළුවන් වි පුළුවවි පින්වර්ත්නී අවිත්‍යා පිළිබඳව දැනගෙන හිටියේ. ඔබ හපු පස්නේ හැටියට උන්හන්සේ බුද්ධත්වය ලබාගැනීමට පෙර. අවිද්‍යාවයනු චතුරාර්ි සත්ව වන දැනීම නිසයි මේ පස්සනේ අහන් එක රැහුවත් පින්වර්ත්නී ඒ මධ්‍යම් ප්‍රතිපදාවී ආර්ස්්ඨායක මාර්ගී නිවැද දෙයක් මැතිකද යනීමදී චටතුසච්ච සම්මාධිට්්‍යයේදී දුක්ක සමුද නිරෝමාර්ග කියන මෙ චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම කියන අවිද්‍යාව නසමින් ඉදිදියට එන්නට මහපෝධිසත්‍යයන් වහන්සේට පුළුවන්කම ලැබුණ පිරූ පාරමීතම් බලේ නිසා. සත්පුරුස පින්ගුවත්නේ, ඊළඟට හලතියෙන පස්්නේ තමයි අවසරෑ ගෞරවනය සාමින් වහන්සේ, සක්කාය දිටිය දුරුවීමේදී. මම මගේ ආත්මීයි කියා දෙයක් නොමැති බව අවබෝධ කරගත යුතු විනේද. එසේ මගේ කියා කිසිම දෙයක් නොමැති නම්. භාවනා කිරීමේදී අපට සිත පාලනය කළ හැක්කේ සියුම් ලෙසහෝ ආත්ම සුරූපයක් ඇති නිසා නොවේද. තවරස්වාමින් වහන්සේ විසින් රචනා කළ පොත් මිලදී ගත හැකේ කෙසේද. අති ගෞර වනිස්වාමන් වවහන්සේ මේ කරනසේවීට මේ භවීදීම නිහන්සුව අත්කර ගනිත්වා කියලා. සත්පුරස පින්වර්ටනී, මෙතනදී ඔය පින්වතුන් අහලා තියෙන, මම මගේ ආත්මේ යයි කියයා දෙයක් නොමැති බව අවබෝධකට ගත යුතුයි නේද. ලසේ මගේ කියා කිසිම දෙයක් නොමැතිනම්. භාවනා කිරීමේදී අපට සිත පාලනය කළ හැක්කේ සිවුම් ලෙස හෝ ආත්ම ස්වරූපයක් ඇති නිසා නොවේද කියලා ඇහවොත් නැපිින්වර්ත්නි සිවුම් විදිහටවත් ආත්මස්වරූපයක් ඇති හින්දා නෙමේ. මෙතන සිත පාලනය කරගන්න බැරිවෙලා තියෙන කෙලෙස් ධර්මහින්දා. හිත කිලිටිකන ආස වනුසය ඌගයෝග නීවර්න සංයෝජනාදී කලිටි ධර්මහින්ද තමයි. ඔය ඇත්තන්ට හිත ආරස්සා කරගන්න හිත පාලනය කරගන්න බැරිවෙලා තියෙන්නේ. එතකොට පින්වදි භාවනය කර අදී හිත පාලනය කරගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ ඔය ඇත්තූ කෙලෙස් වෙනුවට කුසල් වඩපු හින්දා. කුසල් ධර්ම වඩමින් කුසලේන්ගිට සත්‍යමත් කරමින් දියුණු කර ගනිමින් කටයුතු කරන හින්ද. සත්‍ර සතිබට්ටාන සත්‍ර ම අප දංවීදය සතර ඉද්දිපාද පංචයින්දිය පංච බල බුච්චංග ධරමහතා ආර්යස්ථායක මාර්ග අංගයු මේ විදිහට වර්ධනය වනහින්ද. ඔය ඇත් අංගිත හිත හොඳට දියුණු කරගන්නට පුළුවන්කම ලැබිල තියෙනවා පාලනය කරගන්න වගේම කුසල් වඩමින් මඟ පල් ලබන්න ඕනක ඥානයේ දියුණු කරගන්නත් පුළුවන්කම ලැබිලා තියෙනවා. ඔය ඇත්ව හල තියෙනවා අපවිසින් රචිත. ඒස්වාමන්හන්සේ විසියන් රජිතප පෝත් මිලදීගත හැක්කේ කෙසේ ද කියලා පිින්වත්ී අපි අතිම්. පොත් හතලිහපම රචනා වෙලා තියෙනවා ඒවාසිදු මු්‍රන මෙ වෙනකොට අවසංවෙලා නැවත මු්‍රණ කටයුතු සිදු කරන්නට කටයුතු යොද් ල තියෙනවා ඉදිරියේදී ඔය ඇත්තන්ට එම පොත් ලබාගන්නට පුලුවන්කම ලැබීවයේ. සත්පුරුස පිංවර්ත්නේ ඊළඟට අහලතියන ප්‍රස්්නේ තමයි අවසරෑ පින්වත් අපේ හා මුදුරුවනේ පාද නමස්කාරපුූරක මට අවසරයි. පින්වත් අපේ හා මුදුරුවනේ ඉක්මම් භවේකදීම. මතුබුදු සසුනක උතුූ අග්‍ර ශ්‍රාවිකා පාරමිතාවක් පාර්ථනා කරාද්දී. කොහොමද ඒ නිවැදිව පාර්ථනා කරන්නේ. දන් පිංකාං කර. ඒ කුසලානි සංස ඒ උතුම් පාරමිතා වෙනුවම් පාර්ථනා කරන්නේ කොහොමද ම පාර්තනා කරන එම පාර්ථනාව තව කෙනෙකුට කියන එක කැපද අකපැද කවුණාවෙන් පහදාදන සේක්වා තෙරුවන්සානය සස්සාදු කියලා. සත්පුරුස පිින්වර්ත්නේ. ඔය ඇත්තෝ ඉක්මම් භවේකදී. මතුබුදු සසුනක උතුම්ම අග්‍රස්සාවිකා තනතුරක් පාර්තනා කරනවාන. ඒ ඉක්මම් භවේකනං කළ ගන්න පුළුවන්කමක් නැහැ. ඒකට හීතුවතමයි අග්‍රස්සාාවකුතු මං හෝ අග්‍රස්සාවිකා උත්තමාවයම් බවට පත්තින්න අසංක එකකුත් කලපලක්ෂය පාරමිතා පුුවන්න ඕන විවරන ලැබුවට පස්සේ. ඒ කිය විවරණ ලැබුවට පස්්‍යයා සංකයක්කුත් කල්පලක්ෂයක් පාරමිතා පිරුවත් තමයි ඒතන්තු ලැබේ එතකොට විවරණ ලැබීම වෙනමියෙන් පාරමිතතා පුරොල බොහෝකාරය සසර ඉඳල තමයි පාරමිතාපුරල නියති විවරණ ලබන්න පුළුවන් තත්වයට පත්වෙන්න ඕන. එතකොට හහිටතු සම්පාත් මහෝකුරාය ෑම අනුව තමයි ඒක තිරණේ වෙන්නේ. දස පාරමිතාවටම අදාලපින් කන්සිද්ධකදමින් ඔය ඇත්තන්ට ුතුම් පාර්තනාව කරන්න පුළුවන් කමතියෙනවා. තවත් කෙනට කිව්වාට නංකමක්නෑ. එවනාට කියන වනන් කල්්‍යානමිතේ පමණත් තෝරුමින් කියන්න නැත්තං උසුලු විසුරුවාදී කවුණු කරමින් ඔය ඇත්තන්ගේ චිත්ත දහිරියීමම දුරුගල කරමින් ඔය ඇත්තන්ගේ ගමන අඩාළ කරවන්නටය ඇති කටයුතු උනත් වෙන්න පුළුවන් නිසා වඩාම් හොඳද ඔ හි ඔ දිරි මත්කවන බ විදිරිියයට යොමුකරන කල්්‍යානමිත්ත ඉන්ට මේ කවුන කියන එකය. සත්පුරුස පංවර්නේ, ඊළඟට අහලතියෙන පස්නේ තමයි? නමුූ බුද්ධස්ස, අවසරය ගෞරවනය පින්වස් සාමින් වහන්සේ. සෝහාම් පලයට පත්තිීමේදී. සක්කායදිිත්්තිි විජිකිච්චා සීලබ්බත පරාමාසියන සංයෝජන දුරුවීමත් සමඟ. ආයකාන්ත සීලයේ පිහිතන බව අසාතිබේ. පින්වස් සාමින් වහන්සේ. මා කිය වූ පොතක සඳහන් වීතිබනාා සෝවහන් වූ පුද්ගලයෙකු අතින් ආනන්තරිය පාපකරම කිසිදාක නොවන බවත්. නමුත් පංචසීලයේ ඇතැන් අවස්ථාවල කඩවිය හැකි බවත්. ආරිකාන්ද සීලේ මැනවිම් පහදා දෙන සේක්වා ඔබ වහන්සේට උතුම් චතුරවාාර්ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන්සාරණය කියලා සැත්පුරුස්ස පින්වර්ත්නේ ආරිකාන්ද සීලේ කියන්නේ ආර්යන් වහන්සේලා කැමතිවන සීලේ එතකොට සූහන් පලේට පත්වෙනකොට සක්කාධිත්ති විචිකිච්ඡා සීලාපත පරාමාසකෙන් සංයෝජෙන් තර්ම දුරුකන හින්දා ආයන් වහන්සේලා කැමතිවන සීලී තුළ තමයි ඊට පස්ස පිහිටන්නේ. කවුරු හරි කෙනෙක් කියන වානන් ඇත්තම් පුත්්පත්වල සඳහන් වෙන වානම්. සූහම් පුද්ගලයකු අතින් ආනන්තරය පාප කරම කිසිදාක නොවනත් පංචසීලයේ ඇතං අවස්ථාවල කඩවී හැකිී කලේ ඒ කිස්සේත්ම වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි පන්සිල් කැඩෙන්න්න ඕනකන අකුසා දොලහෙන් අකුසාසිත් පහක්. ඒක අනි මිත්‍යා දෘෂ්තියා සමඟයත් නැහිතත් විචිකච්චා සම්පයුත්ත හිතත් නැත්තට මේ චිත සන්තතියෙන් නැති කළ දාලා තියෙන්නේ. ඒ වගේ චිත සන්තතියක් තියන කෙනෙ අතින් පිින්ුවත්න ආර්ිකාන්ත සේදයේ කැඩෙන්නේ නැහැ. ආර්යකාන්තසීරයේ කැඩෙන්නේ නැති බව ඒහි විදිහට තේරුන්ගන්නට ඕන. ඊළඟට අහලතියන පස්්නේ තමයි තෙරුවන්සානෑ ගෞරෝනීය පින්වත් සාමීන් වහන්සේ. තිහේතුක උපපත්තියක්, සූහන් මාර්ගපල් ලාභියකුට අවස්ස වගේීම පාරමිතා අවස්්‍ය වන්නේද. තිහේතුකු උපත්තියක් සෝවාන් මාර්කපල්ලා භියකුට අවස්්‍ය වගේීම පාරමිතා අවශ්‍ය වන්නේද ප්‍රස්නේ නිවැ ලැදිනම් මහකිරහි අනුකම්පාවෙන් පැහැදිරිකර්දනමින් ගෞරවීන් ඉල්ලා සිටිමි. ඔබවහන්සේ පාර්තනාකරන බෝධියකින් මේ ගෞත බුදු සසුනීම නිර්වාණය අවපෝත වීවා පාර්තනා කරමි තිරුවන් සරණය කියලා. සත්පුරස පිංගුවත්නී තිහේතුකු උප්පත්තියක්. සූහාන් මාර්ගපල් ලාභයෙකුට අවස්්‍ය වගේම පාරමිතා අවස වන්නේ දෙ කියල ඇහුවොත්. තිහේතුක උපතක් තිබුණොත් තමයි කෙනෙක්ට සූහාන් මාර්ගීට පත්තින්න පුළුවන්කම ලැබෙන්නේ. අහේතුක දුගති අහේතුක සුගති දිහේතුකයට මඟපල් ලබන්නට බෑ. පාරමිතා අවස වන්නේ දෙකල් ඇහුවොත් පාරමිතා අනිවාර්රයම අවස්ස වෙනවා පිින්වත්නය සූහාන් මාර්ගීයට පත්වෙන්නට ඒකට හේතුව, තිහේතුක උපතයක් ලබුවත් ආවිස්ෝන වාන සැබ්බල ප්‍රඥාදියඕන සුකිතමවිතකං ගෝන වසිල්ලම ලබාධන්නේ ඒ ඇත්තන්ගේ පිරූ පාරමි දම් අනුව. පාරමිතාවන් බොහෝමයක් පුරලා බොහොම පබල ශේෂ්ඨ තත්ත්යකට පත්වෙලා තියෙනවන ඒ අනු කටිතඥ විපතඥ නීය පද පරමාදීස්භාවය ඇති වෙනවා. ඒ පවත් ඒ විදියට තේරුම් අරගන්නට ඕනෑ. සත්පුරුස පින්ුවත්නී ඊළඟට අහලතියෙන පස්්නයේ තමයි. පිින්වත් කල්්‍යයානමිත්ත ස්වාමීන් වහන්සේ. මම මේ අහන පස්්නය මගේ අඥාදකමට මහන ප්‍රශ්නයක් එනිසා මට ඉතා කටිපිළිතුරක් ලැබුණොත් හොලට ප්‍රමාණවත් නැත්නං අපේ සාමින්න් වහන්සේගේ වටිනාකාලි අප තියනවානේ. ප්‍රමාණවත් නැත්නම් අප මහා බෝසත් උතුමන් වහන්සේ විසි අසංකය කල්ප ලක්ෂයා පුරාවට පාරමිතා පිරුවනේ ඒත් මම ගණංහදන විදිහට මහාකල්ප අසංකෙ විශ්සකුත් තවත්ප ලක්ෂ තුනකුත් එනවා. මුලින්ම සත් අසංකේය කල්ප ලක්සයක්. මේක කියන්නේ මහාකල්ප අසංක්‍ය හතකුත් තවත් කල්ප ලක්ෂේකට නේද. ඊළඟට නවාසංක්‍ය කල්පලක්සයක්. මහාකල්ප අසංක්‍ය නවයකුත් තවත් කල්පලක්ෂයක් වෙනවානේ. ඊළඟට සාරාසංක්‍ය කල්පලක්සයක්, මහාකල්පය හතරකුත් තවත් කල්පලක්ෂයක් වෙනවානේ. මමමී අවස්ථා තුනීම අගට තියෙන කල්ප ලක්ෂ තුන එකතු කළා. එනිසා මට විසි අසංකයේය මහාකල්ප ලක්ෂයෙකුත් තවත් කල්පලක්ස තුනක් එනවා. මට කොතද වැෑදිලා තියෙන්නේ පින්වස්වා මන්වහන්සේට තවතවත් උොනරුවන්ගේ රැකවරණයම ලැබීවා කියලා. සත්පුරුස පින්වර්නී මහබෝධිසත්වයන් වහන්සේගේ පාරමිතා පිරීම සම්බන්ධව මෙන්න මිහෙම තීරුන්ගන්නට ඕන. නන්ද කියන අසංකේ ඉඳලා. උන්්ඩරීක කියන අසංකෙදක්කා තිබුණු අසංක්‍ය හත ඇතුළත ලෝකෙ පහළ වුනා එක්ලාස විසි පන්දහසක් විතර බුදුරජාණන් වහන්සේලා. ඒ බුදුරජාණන් වහන්සේලා පහළ වනු ඒ කාලසීමාවේ සිතිම් බුදුබව පතමින් මනෝපනිධානය සම්පූර්ණ කළා. ඒවාගේම සර්ව බද්ධ කියන අසංකය ඉඳලා සර්ව සහිලකන අසංකෙදක්වා අසංක කලපල ලක්ස නව ය තිබ්බා. එතකොට ඒ කාලයේ තුළ ලෝකී පහළවුණු තුන්ලස්සා සූහත්දහස පමණ බුදුරජාණන් වහන්සේලාසිය සින්දකළ බුදුබව පාර්ථනා කරමින් වාක්පනිධානය සම්පූර්ණ කළ. එතකොට අපේලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙරුම්පිරු කාර්සීමාවදිහා බැලුවහාම පින්වත්නී මනෝපනිධානය වාක්පනිධානයේ විදිහට දහසේ අසංග කල්පලක්ෂයක්. අනියතිවිවන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පන්ලක්ස දොළස්තහසක් හමුවේදී පුරුවොන් ලැබවා. දහසේ අසංක කල්පලක්සයක්. එතකොට ගෞත බුදුරජාණන් වහන්සේ අර පිරු නියතිවල ලැබුවට පස්සෙ පිරුව ඇසාරාසංක්‍ය කල්ප ලස්සයත්ෙක්ක මුළු කාලේ වෙන්නේ විසි අසංකයකොත් කල්ප ලක්සයක්. එතකොට විසි අසංකයකොත් කල්ප ලක්සයක් තමයි අපේ මහබෝධිසත්‍යයන් වහන්සේ පාර මේපිරු කාලපරිච්චේදී වෙන්නේ මේ විදිහතඒ කවද නිරවුල්ල තේරුම්ගන්නට ඕනෑ. සත් පුරුස පින්ංවත්න අදත් වඔයි ෆුන්්‍යවාන්තුේ විධ දහම් ගටලු හලතිබ්ව ඒවාට අදත් අපි පිරතුව ලබාදන්න. අද දවසේදීත් මේ සඳහාාවෙන දවගේීම බොහොම විිහිසවෙල්ල අපේ සිස්ස්‍ය අපරයකගේ පඥාසාර පින්වන්ත. සාමීන් වහන්සේ කටයුතු කරන්නට ඒත්න. ඒවාගීම සත්පුරස පුුණ්‍යවන්තොඔ ඇත්තු විධ රටවල්ලරින් ද. පස්න යොමු කරමින් දර්ම සාකච්ඡා වාර්ය හා සම්බන්ධ වූවා. නන් අයිරී මේ සඳහ සම්බන්ධ සියල් දෙනාට පුුණ්‍ය අනුම හෝත්නාකනවා මේ උතුම් පිින්බි ම අපිවෙන්වීමම නිර්ණයකල ෝසත් නැති ජයිලාපියම සිංහ මැතතුුම් මැතිිය ද දුවවාන් පවල හම දෙ නාටම. ඒවාගේම ධර්මත් සවනය කළ පස්න ඇසූ ඔබ සියල් දෙ නාටම කාර්මණ්ඩලේ හැම දෙනාටම නිදුක් නිදෝගී තීර්කාවස ලබේවා ඔබ නමින්මියගේ සිදු දෙනාට මේපින් අනුමෝදන් වීවා දෙවුරු මේපින් අනුමෝදං ඔබෝ රකිත්තා ඔබටච්චරාමර උතුම් නිවනින් සැසන්නට මේපින් හේතු සම්පත්ම වීවා. ඒවාගේම අකන්්ඩෝම ඉදිරියටත් පිංුවත්නී ධර්මසාකච්ඡය වැඩ සටහම් මාලාවත් අප අතින් සිදුව අනිෙකුත් සිුර වැඩ සටහනුත් පැවැත්වෙනවා අපත් කෝවිD අසනේපතත්තේයටට හොුණදුන්නු හින්ද සතකීපයක්ස්සීතු වැඩ සටහන්න අතරරන්නට සිදුවනා. අදත් මේ සඳහා බොහෝ වේසවී කටයුතු කරපු, අප අපඇකේ ප්ඥාසාර පොඩි හාමුතුරුවන් වහන්සේට සිරු සිස්ස ස්වාමීන් වහන්සේල්ලාර් දායකාර කාදී පින්වතු නට ජයිලා මැත්තුම් ත් හමදි නාටම ධර්ම සවනය කළ පස්සන ඇසූ පස්සන සාකච්ඡාවාර්ය ස දහ සම්බන්ධූ. ඔබ හැමති නාටම නිදුක් නිරෝගී තීර්කාස් ලැබීවා. අභිවාදන සීලිස්සය නිච්චන්වතා පචායනෝ චත්තාරු දම්මාවර්ටඇන්ති ආයුුවන් ෝසුකම්බලං ආයුරාරූගේ සම්පත්ති සගග සම්පත්තිමීවේචේ අතු නිබාන සම්පත්ති ඉමිනාති සමිච්චතු හැමතිනාටම තෙරුවන් සරණයේ.